சீமாவின் இஹா தேசபாலனே අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ සමගයි සජීවී පිවිසෙ සිටින්නේ හැම දිනාගේම අවධානය යොමු වෙති වෙන්නේ රටේ දේශපාලනය මේ මොහොතේ කුමන තීරණාත්මක තීන්දුවකට පිවිසෙයිද කියන කාරණාව එක පැත්තකින් ආර්ථික වශයෙන් බැඳුණු ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳිය හැකි ආකාරය වන ස්ථාවර දේශපාලන ගමන් මගකට ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ සම්බන්ධ වෙයිද මැදිහත් වෙයිද කියන කාරණාවන් පිළිබඳව අද දවසේ සමාජය ඇතුළේ කෙසේම් කතිකාවක් තියෙන ආර්ථික ප්‍රශ්න වලට අමතරව ඒ නිසා අද ප්‍රධානතම දේශපාලන පක්ෂ දෙකක් නියෝජනය කරමින් එහි මහලේකම්වරුන්ටයි අපි ආරාධනා කළේ උන්ව හඳුනා ගන්නට පෙර ආතුව මා සුපුරුදු ලෙස යමු එන්නම් මගේ මිතුරන් වෙත මුලින්ම මදුෂාන් ද සිල්වා අයබන් මදුෂාන් අයබන් චමුදිත සුබ සන්ධ්‍යාවක් ඒ වගේම කලින්දු විදානගේ අයබන් කලින්දු අයබන් චමුදිත සුබ සන්ධ්‍යාවක් අපි අද දවසේ ආරාධනා කළ එක පැත්තකින් වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය ඒ පක්ෂයේ මහලේකම්වරයා අනෙක් පැත්තෙන් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවෙන් තේරීපත් වීම සඳහා ඔහුව යෝජනා කරන සහ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබෙන්නට ඇති යයි විශ්වාස කරන පාර්ලිමේන්තුවේ බහුතර දේශපාලන බලය හිමි පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මේ දෙපළටයි අපි ආරාධනා කළේ අපි මුලින්ම හඳුන ගමු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවස මහතා අයිබන් සුබ සන්ධ්‍යාවක් අයිබන් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද සාකච්ඡාවට සහභාගී වෙනවා අයිබන් සුබ සන්ධ්‍යාවක් අයිබන් හවන්ත සුබ සන්ධ්‍යාවක් අද දවසේ අපි සාකච්ඡාව ආරම්භ කරමු මේ ක්‍රියාවලිය ඇතුලේ පොදු ජන ප්‍රමුණේ මහලේකම්වරයා වශයෙන් ඔබ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ආකාරය අපි දැක්කා ඒ කියන්නේ ඔබ මුලින්ම මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කළා පොදු ජන ප්‍රමුණ අපි රනිල් වික්‍රමසිංහ මහතා අපි නියෝජනා කරනවා තමන්ගේ අපේක්ෂකයා වශයෙන් කියලා දැන් ඕකේ තිරය පිටුපස දන්න දේවල් කතා කරලා වැඩක් නැහැනේ තිරය පිටුපස ක්‍රියාවලිය පොඩ්ඩක් කියන්න පුළුවන්ද මොකද වෙන ප්‍රශ්න කීපෙට එන්න කලින් කොහොමද දැන් මේ 12 ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එකට ජනාධිපති පළමුනි වතාවට අගමැති ධුරයට පත් කරනවා තමන්ගේ මේ රනිල් වික්‍රමසිංහ මහත්මයව දැන් ජනාධිපති ධුරයට කෙටි කාලයක් ඇතුළත මේ තත්වයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට යන්න වේවි තනතුරෙන් කියන ආකාරය ගැන යම් කිසි සාකච්ඡාවක් පෝට්ටුව ඇතුළත තිබුණාද නැහැ ඇත්තටම අපි එහෙම තත්ත්වයක් විශ්වාස කරන්නේ නැහැ ඒ අවස්ථාවේ සැකයක්වත් ඇතිලා තිබුණේ නැහැ සැකයක්වත් එතකොට දැන් මේ සිද්ධිය සිදු වුණාට පස්සේ දැන් ජනාධිපතිවරයා පිළිබඳ මැතිවරණයක් පාර්ලිමේන්තුව ඇතුළේ එනකොට පක්ෂයේ ඇතුළේ සාකච්ඡාවට ලක්ුණේ කොයි විදියටද ඔගේ නම යෝජනා වුණේ කොහමද මෙහෙමයි තමයි සම්මුදිත අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලාසුණාට පස්සේ අපිට ඊළඟට තීරණය කරන්න තියුනේ ප්‍රධානම කාරණේ තමයි රට කියන එක ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තව දුරටත් අපිට පවත්වාගෙන යෑමට අවකාශ ලැබෙන ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අපිට තීරණය කරන්න වෙලා තිබුණා. එතකොට අපිට අවශ්‍ය වුණ මේ රටට නායකයෙක් ගේන්න මේ රටේ අපි දැක්කා ඒ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයේ ගිලිහෙමින් පවතිනවා. නීති ආධිපත්‍ය ගිලිහෙමින් පවතිනවා. ඔබලා දකින්න ඇති ඔබ දැක්කා ඔබලගේ මේ ප්‍රවෘත්ති වලින් අඩුතරමේ පාරක් අයිනේ මේ ඉන්ධන පිරවුම් හලක් ළඟවත් ඒ විනයක් නීතිය ක්‍රියාත්මක වීමක් තිබුණේ නැහැ මේ රටේ පාරකවත් කිසි තැනක විනයක් නීතිය ක්‍රියාත්මක වීමක් නැති තත්වයට ක්‍රමක්‍රමයෙන් රටපත් වෙමින් ගියා ඉතින් මේවැනි තත්වයක් යටතේ අපිට පක්ෂයක් හැටියට මූලික වශයෙන් තීරණය කරන්න තිබුණේ මේ රටේ මේ නැති වෙමින් යන නීති ආධිපත්‍ය නැවත ශක්තිමත් කළා මේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකට මුහුණ දෙන්න සියලු දේශපාලන පක්ෂවලට නිදහස් සාධාරණ මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් වපසරියක් පරිසරයක් මේ රට තුල ගොඩනගන්න පුළුවන් නායකයෙක් මේ රටේ පත් වෙනවා ඒ සඳහා ඉන්න සුදුසුම පුද්ගලයා වශයෙන් පක්ෂයේ මේ මොහොතේ සැලකුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාව කාරණා දෙකක් තව කාරණයක් කියන්න ඕනේ සම්මුදිත දෙවනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස ඉන්න අවස්ථාවේදී එතුමාගේ අදහසක් තිබුණා සර්වපාක්ෂික රජයක් බිහි කිරීමට. එතුමා ඒ සම්බන්ධයෙන් ආරාධනා කළා. නමුත් ඒ අවස්ථාවේදී බොහෝ දෙනෙක් ඒ ආරාධනය පිළිගත්තේ නැහැ.
නමුත් ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලාස්වීමත් එතුමා ප්‍රකාශ කර තිබුණේ සර්වපාක්ෂික රජයක් ගොඩනැගීම සඳහා ඒ අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසමින් මා ඉවත් වෙනවා කියලා. හැබැයි දැන් අපි විදිහට දැන් ජනාධිපතිවරයා විදිහට රයිල් එක්කමසගේ මහතාපත් වීමේ කාරණේනේ. මම මයින් නවවින දමනකොට මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවර දොරෙන් ඉවත් වෙනවා. එතකොට ජනාධිපතිවරු ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඔහු රයිල් එක්කමසගේ මහතාපත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ එකඟතාවයක් තිබුණාද? නෑ. ඒ අවස්ථාවේදීත් අපේ තිබුණු අපි ජනාධිපතිවරයා සමග තිබුණු ප්‍රධාන අපේ සංවාදයේදී අපි එතුමාට කියා සිටියේ ජනාධිපතිවරයා කවුද? එවකට හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග පක්ෂය හැටියට අපේ තිබිච්ච සංවාදයේ අපි එතුමාට ප්‍රකාශ කර සිටියා මේ රටේ ජනතාව ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත විශ්වාසය තබා ඡන්දය දුන් තුනෙන් දෙකේ බලයක් ලබා දුන් ජනතාව ඒ අවස්ථාවේ ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය වෙනවා දකින්න යම් ආකාරයකින් ඔබතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉවත් කළා අග්‍රාමාත්‍ය තනතුරෙන් වෙන අග්‍රාමාත්‍යවරේ පත් කරනවා නම් එය සර්වපාක්ෂික රජයක් සඳහානම් කරන්නේ ඔබතුමා කැමති කෙනෙක් පත් කරගන්න නමුත් එහෙමනම් ඒ නැවතත් පොහොට්ටුවේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකව අගමැති තනතුරට පත් කිරීමෙන් ඒ අදහස ඉෂ්ට වෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්න තියෙන්නේ දැන් ජනවර මනුව කතා කරනවා නම් ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත අපේක්ෂකයා 69 ලක්ෂයක් තුනෙන් දෙක පාර්ලිමේන්තු බලය. දැන් අපි දන්නවා ඔය දේශපාලන තීන්දුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිතර කියලා තෝනේ මම ගන්නෑ. ඕක කතා කරන්න මේ දේශපාලන ගැන කතා කරන්න ගියාම විමල විරවස මහත්මයා අපිට කිව් මේ සාකච්ඡාවල්දී කිව්වේ ඕකනේ. ඒව කතා කරන්න මේ මහින්ද අගමැති බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක නිසා අගමැතිවරයා පත් කිරීම තනිකරම මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ කියන අයගේ තීරණයක් වෙන්නේ නැතිනේ නේද? නෑ. ඒ මම දන්න තරමින් නම් එහෙම තීරණයක් එතන තිබුණේ නෑ. එතකොට ජනාධිපති අපේක්ෂකයා වශයෙන් මොකද අපි ඔය කතාව අපි දන්නේ නෑ. අනිත් දන්න දේවල් කතා කරලා තේරුමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නම පළවෙනි වතාවට යෝජනා වෙන්නේ කොතනින්ද? බැසිල් රාජපක්ෂ මහත්තයාද කියා ඔහු පක්ෂයේ ජාතික සංවිධායක. පක්ෂයේ නායකයෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ. පක්ෂයේ සභාපතිවරයෙක් ඉන්නවා ජුවල් පිරිස්පාදුවේ තාම සභාපතිව ඕන නිරපරක් තියෙන්නේ. නෑ ඔහු අදටත් සභාපතිවරයා තාම ඉන්නවා. තාම නිරපල නෑ නේ. ඇයි ඇයි ඔබ නිරපීමක් ගැන කතා කරන්නේ? ප්‍රශ්නකල යුතු කාර්යය. ඔව්. ඇයි ඇයි ඔබ නිරපීමක් ගැන කතා කරන්නේ? මං එවැනි දෙයක් ගැන කතා කරේ නෑ. හරි අපි ඒක පස්සේ කතා කරමු. මේ ඔබ මහලේ කමරේ වශයෙන් ඉන්න කවුද පළවෙනිම යෝජනාව රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නේ? ඔබ කියන අසන්නේ චමුදිත රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් අපි උදව් කරන්න ඕන කියන. ඔව් ඔව්. ඒක චමුදිත සිදු වෙන්නේ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත් වීමෙන් පසු අපි අපේ පක්ෂයේ තීන්දුව తీරන ගැනීමේදී ප්‍රධාන යම්කිසි මණ්ඩලයක් තිබෙනවා අපේ මන්ත්‍රීවරුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් 30 ගණනකින් සමන්විත. මුතුමා මේ මණ්ඩලයේ ප්‍රධාන තනතුරට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ප්‍රධාන කවුද වගේ ඉන්නේ කියලා? මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා එහි පක්ෂ නායකයෙක් හැටියට. ජීඑල් පීරිස් මැතිතුමා ඉන්නවා පක්ෂ සභාපතිවරය හැටියට. මම ඉන්නවා පක්ෂ මහලේකම්වරය හැටියට. ඊට අමතරව අපේ සියලු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් නායකින් එහි ඉන්නවා. කී දෙනෙක්ද සමස්තේ මණ්ඩලී? මට දැන් හරියට මතක නැහැ 30 ගානක. ඒ කියන්නේ ඔකට කියන්නේ මොකද්ද? දේශපාලන වෙන පක්ෂල මැදම කාර්ක සභාවක් තියෙනවා. කෘත්‍යාධිකාරී කමිටුවක් තියෙනවා. අපි කියමු ඒක දේශපාලන මණ්ඩලය කියලා. එහෙමද කියන්නේ? වෙන පක්ෂ නියෝජනය වෙනවද එතන? නෑ බැසිල් රාජපක්ෂ මැතිතුමා නියෝජනය වුණේ නෑ ඒකට. ඇයි? ඒ අපි අන්තිම රැස්වෙච්ච මණ්ඩලයේ නියෝජනය. නමුත් ඔය එක සමාජිකයෙක්. සමාජිකයෙක්. ඊට පස්සේ ඒ දේශපාලන මණ්ඩලයේද රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන්නේ. ඒ මණ්ඩලයේ රැස්වෙලා ඒ මණ්ඩලයේ එදින ඒවකට රටේ තියුණු තත්ත්වයේ ඊතරම් සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. එහෙම වුණත් මට මතකයි ඒ 30 ගානටම අපි එන්න කියලා පණිවිඩය වුවාම ජීඑල් පීරිස් මැතිතුමා මට උද්ගලිකව කිව්වා මම එන්නේ නැහැ කියලා. එදාට එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියලා. හරි. එතකොට කාගේ ප්‍රධානත්වෙන්ද එදා පැවැත්ුනේ? එදා පැවැත්ුනේ එතකොට පක්ෂ මහලේකම් හැටියට මගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔන්ලයින්
සූම් වලින්ද සූම් තාක්ෂණ යුසේ සම්බන්ධයි මේ කොහෙද නෙළුම්මාවත කාර්යාලේ නෙළුම්මාවත කාර්යාලේ නෙමෙයි වෙනස් ස්ථානයක පැවතුනේ නෙළුම්මාවත කාර්යාලයේ පවත්වන්න තරම් ආරක්ෂිත තත්ත්වයක් රටේ තිබුණේ නැහැ නමුත් පැවැත්ුනේ සාකච්ඡාව ඔබේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා සම්බන්ධුනේ සූම් තාක්ෂණ යුසේ පොට්ටුවේ සභාපතිවරයා කිව්ව මට එදාට එන්න වෙන්නේ නැහැ කියලා එහෙමද ඔව් හරි බැසිල් රාජපක්ෂ මහත්මයායි සම්බන්ධුන්නේ නැත්තේ නැහැ එතුමා සම්බන්ධුනේ නැහැ ඒ සාකච්ඡාව. ඔව් දනුන් දුන්නද මම එදාට එන්නේ නැහැ කියන එක. ඔව් නෑ එතුමා ඒ වෙන විට මං හිතන්නේ මට මතක නෑ ඇත්තටම සිද්ධ වුණේ කුමක්ද කියලා කොහොම හරි බැසිල් රාජපක්ෂ මැතිතුමා සහභාගී නෑ. ඒතර මුළු සාකච්ඡාවේ අවසානයේදී ඒකමතික තීරණයකට දාවේ බෙදුරු තීන්දුවකට. ඒ සාකච්ඡාවට මට මතක හැටියට 23 දෙනෙක් සහභාගී වුණා. ඒකමතික තීන්දුවකට ආවා අපේ පක්ෂයෙන් සමාජිකෙක් ඉදිරිපත් නොකරන්නත් ජනාධිපතිවන්නේ සඳහා මොකද මේ සර්වපාක්ෂික රජය බිහි කිරීමට මේ අවස්ථාවේදී උත්සාහ කරනවා නම් නැවතත් අපේම පක්ෂයේ කෙනෙක් ජනාධිපති වීමෙන් එතනට ඒ අවස්ථාව සැපිරෙන්නේ නැහැ කියන මතයත් ඊට අමතරව එතන තීරණය කර අපි රනිල් වික්‍රමසිංහ මහතා තමයි මේ අවස්ථාවේදී හරි සුදුසුම ඒ කියන්නේ 23 දෙනෙක් සහභාගී වුණා ඒ 23 දෙනාම ඒකමතික තීරණයකට සහභාගී වුණා එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා මුළු සාකච්ඡා පුරාවටම සූම් තාක්ෂණයේ සම්බන්ධ වී සිටියා කොටසකට සහභාගී වුණා නමුත් එතුමාගේ සහ සියලු ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව ඒ තීරණය ගත්තා අපි ඒ තීරණය අරගෙන ඉන්පසු මම පක්ෂ මහලේ කම්බරය හැටියට ඒ තීරණය ලිඛිතව සහභාගී නොවුණු සියලුම අයට දැනුම් දුන්නා. අයට WhatsApp පණිවිඩයක් මගින් දැනුම් දුන්නා. හරි මතක් ඉන්න. අපි බලමු දැන් ඒ පක්ෂයේ මහලේකම්වරයාගේ අදහස මේ පක්ෂයේ නායකයාගේ අදහස. දල සලහතුරු මහතා ඔබේ පක්ෂයේ අපේ මන්ත්‍රීවරයෙක් ඔහු සහ GL පීරිස් මහතා වෙනත් මතයක් නියෝජනය කළේ මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? අපි ඉදිරිපත් කර අදාළස් වෙයි. අපි තල්ලු දුන්නා. පෙරදුනා දිනුන කරවල දිනන්නේ නැහැ. ජනාධිපතිතුමා කිව්වේ අපේ පක්ෂෙන් ඩලස්ව දැම්ම නමුත් යාට දිනුවේ නැහැ නේ කියලා. මම එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේවා අහනකොට සමහර වෙලාවට අපේ එක පැත්තකින් ඔළුව අවුල් වෙනවා මොකද චමුදිත මට ඒක පැහැදිලි කරන් දෙන්න මොකද ඒක මම හිතනවා මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා එතෙන්ට ගියහම සමහරක් විට එතුමාට හිතෙන්නේ නැති මාත් එක්ක දීර්ඝ කාලයක් දේශපාලනේ යෙදිච්ච මට උදව් කරපු ඩලසල්හ පෙරමිට මම උදව් කරනවා අපේ පක්ෂය කියලා කියන්නේ අපි දැම්ම අපේ පක්ෂයේ තීරණයමයි ඔය කියන්නේ ඔකනේ අපේ තී අපේ අපි තීරණය කළ අපෙන් දැම්ම ඩලස්ව අපි ඡන්දෙත් දුන්නා ඉතින් පෙරදුනා එමය ඔය කියන්නේ ඒක ඒක විවිධාකාරයට ඔබට අර්ථකථනය කරන්න පුළුවන් නමුත් අපේ පක්ෂයේ පුද්ගලෙක් හැටියට දල්සරා පෙරමිට දැන් මෙතන හිටපු ජනාධිපති ඔහුගේ අපේ අදහස ඒකයි ඔව් අදහස් කරන්නේ අදහස් කරන්නේ පක්ෂෙන් දැම්ම ඩලස් කියන එක නෙමෙයි පක්ෂ මහලේකම්බරය හැටියට මා ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කළා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරා සියලු ජනමාධ්‍ය වලට ඉදිරිපත් කරා ඔව් නායක අපේ පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් කරන්නේ නැහැ කියන එක නායකයාගේ අනුමැතිය සහිතව නේද මේක කළේ අනුමැතිය සහිතව එකක ඒතකොට මොකද හේතුව දැන් ඇත්ත කතාව දැන් මම ඉක්මනින් මෙතුමා වෙතත් එන්න ඕන නිසා මේවන විට පොහොට්ටුව ඇතුලේ කල්ලි කණ්ඩායම් කීපයක් තියෙනවානේ මොකද නෑ නෑ එහෙම කල්ලි කණ්ඩායම් නෑ චමුද කීයක් තියෙනවද එනම් පොහොට්ටුව හැටියට අපි බොහොම ශක්තිමත් තනි කණ්ඩායමක් ඒක ඩලස් කිපිල GLD ඩලස් කිපිල මොකක්ද මේ ඔවුන් ඔවුන්ගේ වෙනත් මතයක් ඇති ඒක අපි කල්ලි කණ්ඩායම් හැටියටම සලකන්නේ නැහැ එතන ඔබට ලියුමක් කෙව්වේ ඔබ කොයි විදිහටද මෙහෙමපත් කරන්නේ ඔබේ ලිපියට දුන්න මාධ්‍යයට දුන්න අවධානය දේශ විදේශ සියලු මාධ්‍යත් මගේ ලියුමටත් දෙන්න කොහොමද ඔබ ලියුමක් කෙව්වේ ඒක තමයි චමුදිත මම රැස්වීමට ආරාධනා කරලා මට ඔබට ඕනනම් ඔප්පු කරන්න පුළුවන් ඒ ඔහුගේ ලිපියට කලින් මං GL පීරිස් මැතිතුමාට ඒ රැස්වීමේ ගත්ත තීරණය ලිඛිතව WhatsApp එකකින් යවලා ඔහු එය බැලුව බවට ඔබ දන්නවා නිල් පාට ඒක නේද ඔබ කිව්වා ඔය දැන් අර කලින් යවුවා කියන්නේ WhatsApp message එකද WhatsApp message එක ඔහු ඒක බලලාද ඔහු බලලා අර සයින් එක නිල් පාට යවපු දිනේම විනාඩි කිහිපයක් ඇතුළත ඔහු බැලුවා හා හා එහෙම බලලා තියෙද්දි තමයි මේ තත්ත්වය ඇති උනේ reply කරේ නැද්ද
නෑ එතුමා මං කලින් කතා කරාම එතුමා කිව්වනේ මම මේකට එකඟ නෑ මං ඒක නිසා මෙතන මේ ඔබට අවශ්‍ය නම් ඔය කැමරාවට පෙන්වන්න පුළුවන් ඔහු බැලුවා කියන එක මොකද හේතුව දැන් මෙතන ලොකු අපබ්‍රංශයක් නේ නායකයා එකක් කියනවා මෙතන ලේකම් එකක් කියනවා සභාපති එකක් කියනවා එතකොට සභාපති රිප්ලයි කරේ නැද්ද අඩු ගානේ ඔතන ඔතනදී එවෙලෙම මම මේකට එකඟ නෑ කියලාවත් එහෙම රිප්ලයි කරේ නෑ චමුදිත නමුත් මෙතන ඔබ කියන තරම් අපබ්‍රංශයක් නෑ මොකද පක්ෂයක් හැටියට අපි දැඩි තීන්දුවක් ගත්තා ඒ තීන්දුව මත පිහිටව කටයුතු කර අපි ජයග්‍රහණය කරා එතනින් එහාට මේක කුමන්ත්‍රණයක් කියලා තීරණය ගත්තා නම් ඒ තීරණය අපි ගත්තා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා නම යෝජනා කරා කියන කතාව කියන්නේ ඇයි පක්ෂ නායකයාට කොන්දක් නැත්තේ මොකද ඇයි ඇයි නෑ පක්ෂ නායකයා එතුමා හිතන්නේ නැති එතෙන්ට ගියහම මම හිතන්නේ නැති කියන උපකල්පනේ සාධාරණ නෑ ඒක තමයි ඔබ එතුමාගෙන් ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ නෑ එතුමාගෙන් නෙවෙයි දැන් පක්ෂ නායකයා එහො හිටපු ජනාධිපතිවරයෙක් හිටපු අගමැතිවරයෙක් ඔහු පැහැදිලිව සඳහන් කරනවා අපි ඩලස්ව දැම්මා එයා පෙරදුනා ඒක සරලව අපිට දැනගන්න ඕනේ ඒක කවුද මෙතන කවුද මාධ්‍යයට බොරුව දැන් ඔබ ඔබ තීන්දුවක් ගත්තා කියලා කියනවනේ මෙතන इता पहदिलिवा अपि लिखितव सियलु दे करा चमुदित मम माध्य प्रकाश निकुत करा हरे मे रटे जनता वे माध्य प्रकाश दैक्ता පාර්ලිමේන්තුවේ ඡන්දෙන් පස්සේ කියනවා අපි ඩලස්ව දැම්මා එයා පෙරදුනා නෑ මාක්ෂි තීන්දුවත් එක්ක මේක ගැලපෙන්නේ නැහැ ඔබතුමා කියපුනේ කලින්දු පක්ෂ අභ්‍යන්තරේ සාකච්ඡාවක් තියෙන්න ඕනනේ කලින්දු මට එහෙම සුරංගනා කතාවක් මට එහෙම අහන්නවත් උවමනාවක් තියුනේ නෑ මොකද අපි පක්ෂයක් හැටියට තීරණයක් ගත්තා ඒ තීරණය මත පිහිටා කටයුතු කරා අපි ඒ තීරණේ ජයග්‍රහණය කරා ඔබ විශ්වාස කරනවා දැනට පක්ෂයේ ඇතුලේ කිසියම් කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කටයුතු කරනවායි කියන එක කුමන්ත්‍රණකාරී කණ්ඩායම් ඉන්න පුළුවන් මේක ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැමදාම කුමන්ත්‍රණකාරී කණ්ඩායම් විවිධ කල්ලි කණ්ඩායම් ඇදිලා මේ කටයුතු කරා නමුත් ඉතින් ඒ පුද්ගලයින්ට හැමදාම මේ රටේ ජනතාව පිළිතුරු දීලා තියෙනවා අපි ඒ කුමන්ත්‍රණ සම්බන්ධයෙන්වත් කල්ලි කණ්ඩායම් සම්බන්ධයෙන්වත් නෙවෙයි අපි පක්ෂයක් හැටියට අපි අපේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ඔබ දැන් මීට මොහොතකට පෙර කිව්වා අපි බෙදිලා නැහැ මිනාඩි කීපයක් අපි ඔක්කොම එකට ඉන්නේ කියන කතාව. එවනේ අදහසක් ඔබ ප්‍රකාශ කළානේ ඔබම මේ මීට පෙර කියලා කියන්නේ අගෝස්තු මාසේ පළවෙනිදා දැක්ව අදහසක් තියෙනවා අපි මොහොතක් එකට යමු වෙලා යමු. अपे पक्ष नायक महिंद राजपक्ष संबंधे सकना लंका जीवत्व याम किसी कुमंत्रण कार्य संबंधे प्रश्न कुमंत्रण कार्यवाधीन हुडा कल की प्याकियन कुमंत्रण कार्य तीन नोमग गीय पिरीसकू तीन नोमग गीय पिरीस मेवन हरि करण तेरूंगार ओन अपित समग नवते कथा करण समावीन ओन अति वरदी बैठ कुमंत्रण कार्य नीटिया हेम देशपालन पक्ष कुमंत्रण कार्य नीटिया कुमंत्रण सिधुन पुलवांग ඒ වුණාට අපි පක්ෂයක් හැටියට අපිට ඒ සම්බන්ධයෙන් අපිට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුද දැනට පක්ෂය ඇතුලේ ඉන්න කුමන්ත්‍රණ කරුවන් ඩලස් ජීඑල් ඇතුළු ඔය කණ්ඩායම පිළිබඳව ඔබ කියනවා ඇත්ත. ඊට අමතරව කල්ලි කීපයක් ඉන්නවා කියලා කිව්වා. මම ඒ සම්බන්ධයෙන් චමුදිත පක්ෂ මහලේකම්වරයා හැටියට මතයක් පළ කරන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා නම් ඒ මං කළ යුත්තේ මේ වගේ මාධ්‍යයකට ඇවිල්ලා කතා කරන එක නෙමෙයි මං ඔවුන්ට නෑ ප්‍රශ්නේ දෙන්නේ පක්ෂ තීන්දුව වලට එරෙහිව නෑ ඉන්න මට මගේ උත්තරේ දෙන්න කලින්ද මට මගේ උත්තරේ දෙන්න ඉඩ දීලා ඔබ කතා කරන්න නැත්නම් මේක නිවැරදි පිළිතුර යන්නේ නෑ කලින්ද පක්ෂ මහලේකම්වරයා හැටියට මම තීරණය කරන්න ඕනේ එහෙනම් පක්ෂයේ විනයානුකූල කටයුත්තක් කළා ඒ සම්බන්ධයෙන් කටයුතු කළා ඊට පස්සේ ඇවිල්ලා කතා කරන එක
එහෙම නැතුව මේ මාධ්‍ය දැන් විනය විනය ක්‍රියාමාර්ග ආරම්භ කළ මොකුත් නෑ දැනට කාටවත් මේක අපි කිසි දෙක කෙනෙක්ට විරුද්ධ විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්නේ නෑ අපි එමු මාතරං රංගේ බණ්ඩාර මහත්මයා වෙත ඔබේ පැත්තෙන් ඔබ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ඔබේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ඔබේ පක්ෂයේ ඉන්නේ එක මන්ත්‍රී ආසනයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තරං කරන්න අවශ්‍ය වුණත් ඌට ඕගේ තරි තීරණය ගන්න හැකියාවක් නෑ ඌ බෞතරේ පිළිබඳ තීරණය කරන්න ඕනේ කොයි අවස්ථාවේදීද කවුද ඇරයුම් කළේ එක්සත් ජාතික පක්ෂයේ පැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පොහොට්ටුවට මම තරම් කරන්නවා කියලා යෝජනාව ඉදිරිපත් වෙනවද පොහොට්ටුවෙන් මේ කියන ආකාරයට කොතරද ආරම්භය ඔබේ පැත්තෙන් චමන්දම ස්තුතිවන්තයලා කාලයකට පස්සේ මේ සලකුණු වැඩසටහනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා මට ආරාධනය කිරීම පිළිබඳ අපි රටේ ඇති වෙන මේ තත්ත්වය පිළිබඳව අපිට දීර්ඝ කාලින දැක්මක් තිබුණා විශේෂයෙන්ම අපේ පක්ෂේ නායක ගරු ජනාධිපතිතුමාට මේ මේ කියවීම තිබුණා අපි විපක්ෂයට වැටෙන විපක්ෂයට කියන්නේ අපි එක മന്ത്രി ධූරයටපත් වෙලා සංවිධාන කටයුතු ආරම්භ කරපු කාල පරිච්ඡේදයේ ඉඳලා අපි අධ්‍යයනය කරා මොකද්ද මේ රටේ දේශපාලන ධාරාව සිදු වෙන කారణ අනාගතයේ සිදු වෙන්නේ කියන එක අපි දැක්කා යන ගමන් රටාවත් එක්කලා මේ පාලන තන්ත්‍රයේ සුවිශේෂී ප්‍රශ්නවල මූණ දෙනවා ඒකත් එක්කලා අසාර්ථක වෙනවා එහෙමනම් ඊට පස්සේ ඒ එතන ඉඳලා රට ගෙනියන්නේ රට බොහොම කඩාවැටීමකට ලක් වෙනවා එහෙනම් එතනින් හැට කොහොමද රට ගෙනියන්නේ කියන එක පිළිබඳව දැක්මක් සැලස්මක් එක්කලා තමයි අපි වැඩ කරේ ඒ දැක්ම අනුව තමයි අපි විවිධ මාධ්‍ය අපමත් මාධ්‍ය අපි ප්‍රශ්න කරපු වෙලාවලත් අපි ඒ පිළිබඳව අදහස් දැක්වේ ඒ අදහස් දක්ව කාල සීමාවන් අනු අපි අපි කල් වේලා තු අප දැකව කාල සීමාවන් අපි ප්‍රකාශ කරා ඒ කාල සීමාවන් අනුව රටේ සිදුවීම් සියල්ලම සිදු වුණා ඔබ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය මත ලෝකෙවත් මෙහෙම සමහරලාට උදාහරණ නැතුව ඇති මේ විදියට ඇවිල්ලා ජනාධිපති ධුරය දක්වාපත් වෙච්ච දැන් ඔබ කියන්නේ කිසිසේත්ම මේක අහම්බයක් හෝ ඒ අවස්ථාවේ හැටියට ගැළපීමක් නෙවෙයි තුරතියා සැලසුමක් සහිතව මේ යන ගමන වැරදි යම් කිසි දොරටුවක් විවර වෙයි කියන එක පිළිබඳව ඔබ පක්ෂයට හෝ නායකත්වයට දැකමක් තිබුණා කියන එක ඔබ කියන්නේ. දැන් මේ සිදුවීම අහම්බයකුත් නෙමෙයි. දැන් මේ යම් දෙදිරීම කඩාවැටීමක් තිබුණා කියන එක අපි දැක්කා. ඒ දැක්ම අනුව අපි ක්‍රියාත්මක. දැන් මගේ ප්‍රශ්නේ කොතනද ආරම්භය? දැන් මෙතුමා පැහැදිලිව කිව්වා තමන්ගේ පක්ෂය ඇතුලේ සාකච්ඡාවකින් පස්සේ අපි තීරණය කළා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට දැන් කොහේ හරි තැනක මේකේ පළවෙනි පන්දුව එන්නෙපයි එක්සත් ජාතික පක්ෂයේද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ යෝජනාව පොහොට්ටුවට ගෙනෙන්නේ පොහොට්ටුවෙන් අර යුබක් එනවද ඔබතුමා මේ මොකද ආරම්භය? නෑ මෙතන මේ ඇති වුණ අර්බුදකාරී තත්ත්වයත් එක්කලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතන ආරම්භයේ ගත්තා. ඒක අපි දන්නවා එතුමාට එන්න කියලා අග්‍රමා දූරේ දිරුන් දීම ගැන. ඒක ඉතින් චමුතේ කතා කරේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට. විපක්ෂ නායකතුමා ඒ බෝලේ නිදැල්ලේ යන්න ඇරියා එතුමාට ලං කරන්න නැතුව. ඊට පස්සේ තමයි සරත් පොන්සේක මහත්තයර කතා කරේ. සරත් පොන්සේක මහත්තයර කතා කරපන් සරත් පොන්සේක මහත්තයා කොන්දේසි දැම්මා. ජනාධිපතිතුමා සරත් පොන්සේක මහත්තයාගේ නම ඉනවුස් කරන්න ඕන. ජාති අමතර ප්‍රකාශයක් කරන්න ඕන ඊළඟට මම අපොයින්ට් කරනවා මේ පත් කිරීම වල බලාපොරොත්තු වෙන තරම් මොන්සේක මහත්තයා ගමතිවර වශයෙන් ඊට පස්සේ දින තුනක් රටේ ජනතාවගේ ප්‍රතිචාරය මොකක්ද කියන එක තරත් මොන්සේක මහත්තයා අධ්‍යයනය කරලා ඉවරලා ඊට පස්සේ ආගමත් ධූරේ බාර ගන්නම් කියන කතාව. ඒ දෙකෙන් පස්සේ තමයි තුන්වෙනි චොයිස් එක විදියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවදන කරා. වික්‍රමසිංහ මහත්තයා කතා කරලා. ඔව් කිසිම කොන්දේසියක් පැනෙව්වේ නෑ. නෑ අපි දන්න ඔබත් දන්න අපි දන්න සාගර කාර්යසම මෙතුමත් දන්න රනිල් වික්‍රමසිංහ කොන්දේසියක් පැනෙව්වේ නෑ. එතුමා ඒ වාක්‍යයෙන් බාර ගන්න ඉදිරිපත් කළා. හරි මොහොතක් ඉන්න 20යි 21 ඒ කියන්නේ ගිය අවුරුද්දේ 6 වෙනි මාසේ 16 වෙනිදා මගේ විශ්වාසය විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලයට බාර දෙන්න ගියපු අවස්ථාවේ මේ ඉන්න පක්ෂයේ මහලේකම්වරයා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා මොහොත බලමු අපි. අපි බාර දුන්නේ මන්ත්‍රී ධූර එකයි ප්‍රතිඵලය 60යි. අපිට ඔක පැහැදිලි කරන්න මොකද 60යි කියන්නේ? ආණ්ඩු පක්ෂයේ විරුද්ධ පක්ෂයේ දෙකේම ඉන්න බොහෝ දෙනෙක් සාකච්ඡා කරලා තියෙනවා. ඒවා ප්‍රතිඵල ඉදිරි කාල පරිච්ඡේදෙදී බලමු. ඔබතුමා කියන්නේ ඔය සමරිජන බලවේග පිරිසක් ගැන නම් ඒ පිරිස කියනවා අවුරුදු 25ක් බලයේ ඉඳලා කරගන්න බැරි වෙච්ච දේවල් තින් මන්ත්‍රී ධූරයෙන් කරගන්න බෑ කියලා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 42ක් තියාගෙන ආණ්ඩුවක් ගෙනියන්නට පුළුවන් වුණා නම් ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කරන්නට හැකියාව ලැබුණා නම් අයවැය ලේකම්
සම්මත කරන්න පුළුවන් වුණා නම් එන රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකක් තියාගෙන 60ක් නිර්මාණය කරන එක බොහොම සිම්පල් වැඩක්. මං 60යි කියලා කිව්වේ ඊට වඩා වැඩි වී. මේ ප්‍රකාශය කරන්නේ ඔව් ඒක තමයි මොකද මේ ප්‍රකාශය කරන්නේ 20යි 21 ගිය අවුරුද්දේ 6 වෙනි මාසේ 16 වෙනිදා. ඔහොම කියනකොට අපි එක පැත්තකින් හිතුවා මේකක් හරි ප්ලෑන් එකක්ද? රංගේ බණ්ඩාර කටට ආවට ඔහෙ කියලා දැම්මද? මේ මේ සමගිතර ඔව් සමගිතර බලවේගෙන් ඇහුවාට පස්සේ කිව්වා සමහරු නිකන් කිව්ව දෙයක් තමයි පිස්සු විකාර කියන කතාව. දැන් අද දැන් ඒකම ඒ විදියට නෙමෙයි ඊට වඩා 10 ගුණයකින් විතර එහාට ගියපු විදියක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තක් නෙමෙයි 134. ඇවිල්ලා තියෙනවා පාර්ලිමේන්තුවේ තුලේ. ඇත්තට මොකද්ද ඔබ එදා කටට ආපු දෙන්නේ ඔය නිකන් කිව්වේ? නැහැ සමන්ත අපි වගකීමක් තියෙනතර මම එදත් ඔබේ මාධ්‍ය 1.8යි කියලා කොහොමද කියන්නේ? ඔව් ඔබේ මාධ්‍යවේදීම එදත් මම ප්‍රශ්න කරා. මම කිය අපි වගකීමෙන්ද කියන්නේ මම කව පක්ෂයේ මහලේකම්වරයා විදියට වගකීමකින් කියන්නේ මොකද මට මේ ආවට ගියත් ප්‍රකාශ කරන්න බැහැ මම දැන් මහලේකම්වරයා විදියට මම පක්ෂයට වග කියන්න ඕන. එතන මම කරන ප්‍රකාශය වගකීමකින් තොර මට කරන්න ඕන. ඒක එන්නේ මහලේකම්තුමා දැන් රල් වික්‍රමසිංහ මහත්තයාත් සමුදෙද එක පාරටම මේ මන්ත්‍රී ධුරයට එන්නේ නැහැ. ඔය යම්කිසි කාලයක් ගන්නවා. අභ්‍යන්තර සාකච්ඡා යනවා. ඊට පස්සේ තමයි ඔහු තමන්ගේ නම යෝජනා කරන්නේ. පක්ෂ විසින්ම යෝජනා කරලා දෙන්නේ. දැන් එහෙම යම්කිසි ක්‍රියාවලියක් ගිහිල්ලා එක පාරටම ආවනම් කමන්නේ. මේ නම දෙන තැන ඔබ මේ කතාව කියනවා. ඒ වෙලාවේ මම හිතන ජනාධිපතිවරයා ගෙදර යන තත්ත්වයක් හරි එහෙම මොකක් රටේ තිබුණෙත් නැහැ. එතකොට ඒකයි අපි අහන්නේ මේක ඇතුලේ කිසියම් හෝ පරපතර දේශපාලන රහසක් තිබ්බද ඔබ මේ කියන කතාව ඇතුලේ නිකත් නැත්තම් නිකම්ම කියලා දැම්ම. මොකද නෑ කලින්ද අපි මම මුලින්ම කිව්වා අපි යම් කියවීමක් තිබුණා කියලා. අපි දේශපාලන අනාගතේ කියවන්න ඕන දේශපාලන පක්ෂ වුණාම. හැබැයි ඒක පුදුම කියවීමක් කියලා. ඔව් අපි අද්දීනේ. මොකද ඔබ 20යි 20 මහමැතිවරණයට ඔන්න මෙන්න කියලා අපිත් සමග සාකච්ඡාවකට ආවා. එතකොට අපි ඔබෙන් ඇහුවේ මොකද්ද ජයග්‍රහණය පිළිබඳ තියෙන විශ්වාසය. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 2015 ආසන 106ක් ගත්ත පක්ෂයට ඒ ඔබ ආපු සාකච්ඡාවෙන් දින කීපයකට පස්සේ තිබුණු මැතිවරණයෙන් එකම ආසනයක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ලැබෙන්නේ නැහැ කියන්නේ ලැබෙන්නේ මේ ජාතික ලැස්තිය විතරයි. ඒතර එතනත් ඔබට ඔය කියවීම ඔය අඩුවෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඔය මට්ටම මේ තිබුණා කියලා හිතන්න බෑනේ. 2015 106ක් ආසන ගත්ත වැඩිම ආසන ගත්ත මේ දේශපාලන පක්ෂය. ඔව් අපි එදා 2015 වෙනකොට මට තිබුණ වගකීමත් මං සම්බන්ධ වෙන ප්‍රමාණයේ සීමාවක් තිබුණා. දැන් ඊට වඩා වැඩි වපසරියක් ගොඩනැගිලා තියෙන. ඒක තුල අපිට ඊට වඩා පුළුල් විදියට හිතන්නටලා තියෙන, පුළුල් විදියට අධ්‍යයනය කරන්නටලා තියෙන, පුළුල් විදියට සම්මිදානය කරන්නටලා තියෙන. ඉතින් ඒක තුලත් අපි මේක අධ්‍යයනය කරා. මේ අධ්‍යයනයේදී අපි දැක්කා මේ විනාශ වෙනවා කියලා. ඒ වගේම අපි මුලින් අපට එක മന്ത്രി ධුරයකට අපි හිමිකම් දක්වනකොට අපි කීප දෙනෙකුම ඉල්ලුම් තිබුණා පාර්ලිමේන්තුවට යන්න. නමුත් අපි එතෙන්දි බැලුවා. මොකද ප්‍රශ්නේ මේකයි. බොහෝ අය කිව්ව දෙයක් තියෙනවා රනිල්ගේ දේශපාලන ඉවරයි. රනිල් දේශපාලනෙන් දැන් පක්ෂයක ආසනයක් නැති කෙනා අඩුගානේ අවලංගුයි කියන්නේ ජාතික ලැයිස්තු മന്ത്രി ධුරේ පොරව ගන්නත් අවුරුද්දක් ගියා. පළවෙනි මැතිවරණයේම ජාතික ලැයිස්තු മന്ത്രി ධුර 7ක් එක සජිත් 54ක් ආසන ලබා ගත්තා. බොහෝ අය කිව්ව රනිල් දැන් ඉවරයි. මෙතනින් යාර රනිල්ට දේශපාලනයක් නැහැ. ඔබ ඔබුණත් ඒක හිතන්න තියෙන විදියෙන් නේ? නැහැ. मौलिक जन पेर मुन श्रीलंकानी චමුදිත අප වලිකොට කිසුම් වගේ මේ කතාවක් නිර්මාණය කරන්න හදනවද කියලා මට මේ තැකයක් ඇති වුණා නිකම් මේ විචිකිච්ඡා කරනවා දැන් ඉරායාසෙම කෙනෙක් මහලේ කවුද වහන්නේ මම චමුදිත උත්තර දෙන්නේ මේ 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 අපිට මම දන්නවා තමයි සාගර කාර්යෝස මහත්මලේ පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර කිසිදු අන්දමක ලිඛිත හෝ රහස් ගිවිසුමක් තිබුණේ නැහැ. මහලකමතුම අපි කිසිම ගිවිසුමක් තිබුණේ නැහැ. නෑ අපි කිසිම එකඟතාවයක් කිසිම ගිවිසුමක් තිබුණේ නැහැ. ඒ කියන්නේ වාචික එකඟතාවයන් විතරයි. එහෙමද? අපි නෑ අපි එකඟතාවයක් හෝ ලිඛිත හෝ වාචික හෝ රහස් එකඟතාවයන් තිබුණේ නැහැ. අපි දැක්කා මේ අපි නැවතත් මම ඔබට කියන්නේ පුන පුන මම කියන්නේ අපි මේක අධ්‍යයනය කරා. අපි අධ්‍යයනය කරනකොට මේ යන රටා මොකද මුල් අවස්ථාවෙන්
පාර්ලිමේන්තුවට අපි කවද යවන්න කියලා මට ඉතරලා ප්‍රශ්නෙට උත්තර දීගන්න උට ගොල්ලෝම කරුවා. එතකොට අපි කීප දෙනෙක් මිල්ලිම් කරා. මිල්ලිම් කරපුවාම අපි මේක අධ්‍යයනය කරා. අධ්‍යයනය කරපුවාම අපි දැක්කා මේ මේ රටේ ආර්ථිකය නයවර්ණ අනාරක්ෂිතභාවයට යම් වගකීම් එක්ක අනාගතයට ඕන වෙනවා. ඒ වගේම මේක කරන්න පුළුවන් හැම කෙනාගේම විශ්වාසය දිනා ගන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන මිනිහෙකුට කියලා අපි දැක්කා. ඒ වැඩපිළිවෙල රංගෙපන්න තරක් තුන නැහැ. ඒ ඒ වැඩපිළිවෙල තවත් ඉල්ලුම් කටික මම නම් කියන්න ගියොත් එම වෙන වෙනද තේ එතකොට ඒ අපි කීප දින අතර ඒ ඒ පූර්ණත්වෙ නැහැ. ඒ වැඩපිළිවෙල නැහැ කිව්වද රංගෙපන්න අරගෙන කිව්වා. ඉතුරු අය කවුද? වැඩපිළිවෙල නැහැ කියලා කිව්වා. නෑ මේක කියනකොට හොඳ නැහැනේ. අපි අපේ කීප දිනක් ඉල්ලුවා. එතකොට ඒක පක්ෂය ඇතුලේ බලාපොරොත්තු වෙනවා. ඔව් മന്ത്രി තනි മന്ത്രി ධූරයට යන බලාපොරොත්තු වෙනවා. ජාතිලා සිටුපු කට්ටියත් ඒ වගේම තරම් කරපු කට්ටියත් කීප දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයි බලාපොරොත්තු වෙන්න ඕන ඉල්ලීම තියෙන්න ඕන නැතු බෑනේ. කොහොම වෙලා හරි අපි මේ සාකච්ඡාවේදී අපි දැක්ක අනාගතයේ මේ ප්‍රශ්න පිළිබඳ විශේෂයෙන්ම අපි ගරු නායකතුමා ජනාධිපතිතුමාත් මම ජනාධිපතිතුමා අපි දැක්කට වඩා පුළුල් කර්මෝගයක් කිව්වා. ඒක එළම එක ගැන අධ්‍යයනය කරලා බලනකොට මේ වගකීම බාර අරගන්න යන්න පුළුවන් සියලු දෙනා එකඟත්වයේ ගන්න පුළුවන් එකම චරිතේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ. ඒතොර අපි පක්ෂයක් විදිහට ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන එක ආසනයයි. දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාට තියෙන ආසන තුනයි. ඒ කියන්නේ අපි අයියෝ මම ඔයගේ ප්‍රශ්නේ ඉදද? ඔව්. දැන් මේ දැකපු නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට යාමට එතුමා එකඟ කරගන්න තාක්කල් අපි මේ පත්කිරීම නොකර හිටියේ. ඒ පත්කිරීම කරන්න එනකොට කාලය වෙනකොට අන්නර මම කරපු ප්‍රකාශය කරපු තත්ත්වය අභ්‍යන්තරිකව ගොඩනැගිලා හරි ඔය කාරණාව මම මේ සාගර කාර්යවස මහත්මයා මෙතුමා තමයි මොතක්ද මම ඔබතුමාර කිවිසුම ගැන සඳහන් කර කිවිසුමක් තිබුණාද කියලා චමුදිතාව ප්‍රශ්නේදී මම අහන්නම් කෙලින්ම දැන් විපක්ෂයේ සමහර අය ඍජු චෝදනා කරන මහලකම්තුමා රනිල් වික්‍රමසිංහ පැමිණියා රාජපක්ෂවරු ආරක්ෂා කරගන්න ඒක එළිය උන් කියනවා හොඳයි එහෙම දැන් රාජපක්ෂවරු සමග හෝ යම් කිසි එකඟතාවකට ආවද අපි කෙලින්ම හවුදින් ඔබතුමාගේ මහලකම්වරයා විදිහට මචන් හොඳ ප්‍රශ්නයක් ඇවි මේ රටේ රාජපක්ෂවරු කී දෙනාද ඉන්නේ මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව ඉන්නවා මේ 2 කෝටි 20 ලක්ෂයේ ජනතාව ආරක්ෂා කිරීමද මෙතන වැදගත් වෙන්නේ එහෙම නැත්නම් රාජපක්ෂවරු ජනතාව ආරක්ෂා කිරීම එතකොට එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා වාරගත්තේ 2 කෝටි 20 ලක්ෂයක් වූ ජනතාව ආරක්ෂා කිරීම. ඒ 2 කෝටි 20 ලක්ෂය ඇතුළේ රාජපක්ෂවරුන් තියෙනවා. මේ රාජපක්ෂවරු ආරක්ෂා කරන්න ආව නම් යහපාලන ආණ්ඩුව පිටුපු වෙලාවේ මේ එවලේ සිදුනා කියපෝ ඉත යහපාලන ආණ්ඩුවට ප්‍රථම කාල පරිච්ඡේදයේ සිදුනා කියපෝ ආයතන සිදුවීම් ගනුදෙනු දූෂණ ක්‍රියාවලීන් සම්බන්ධව විමර්ශන කරන්නට පියවර ගත්තා. ඒ පියවර ගත්තාම ජනතා මිතුරුනේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එතුමාගේ ලේකම්වරයා වශයෙන් හිටපු ආනන්ද විජේපාල මහත්තයා පාර්ලි චම්පික මහත්මයා මේ අදී කණ්ඩායමක මේ විමර්ශන කමිටුවට ඇතුළත් වුණා. ඔබ කියන්නේ දූෂණ විරෝධී කමිටුව ගැන? දූෂණ විරෝධී කමිටුව මට චුට්ටක් වෙලා දෙන්න මොකද පැහැදිලි කරන්න හරි මතය හරි කාරණා අපි රටට ගෙනියන්න ඕන. නැත්නම් අර අලිකොටි කිසුමේ කතන්දරේ තමයි ආපහු ඉස්සප් දෙන්නේ. ඊට පස්සේ මේ මේ කමිටුව කොටස් දෙකක් තිබුණා. එකක් තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති අගමැතිවරයා විදිහට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණ දේශීය විමර්ශන කටයුතු කරන කමිටිය. දෙවෙනි එක තමයි තිබුණේ ප්‍රධාන එක තමයි අංක 1 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජේසී වැලියමුණ මහත්මයා ලේකම් ධූරයෙන් විදේශවල තියෙන වත්කම් පිළිබඳ විමර්ශනය කිරීමේ කමිටුව. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ප්‍රධානත්වයෙන් තිබුණ ජේසී වැලියමුණ මහත්තයා ලේකම්වරයා වතින් හිටපු කමිටුවේ අද මේ දක්වා කරපු විමර්ශන කිසිදු වාර්තාවක් ඉදිරිපත් කරලා නැහැ. මේ රාජපක්ෂරු රැක්කේ එතනින්. ඒ කාලේ මම මෙතන කිව්වට පස්සේ කවුද රැක්කේ උද නැද්ද කියන එක කතා කරමු අපි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූලිකත්වයෙන් තිබුණ කමිටුව දේශීය වශයෙන් තිබුණ දූෂිත ඒක නීති අනුකූල නොවන ක්‍රියා සම්බන්ධව විමර්ශන. මේ විමර්ශනේදී කේ අධිකරණයට කරුණු වාර්තාල් කරලා තියෙනවා සිද්ධින් 448ක් සම්බන්ධව. ඒ සිද්ධින් 448 එකක් තමයි මෑතක ප්‍රසන්න රණතුංග මැතිතුමා අධිකරණයේ වරද කරුබාවිතු බවටපත් වෙච්ච එක, විමල් විරසම මැතිතුමාගේ මැතිණිය වරද කරුබාවටපත් වෙච්ච එක, ඒ වගේම ලලිත් විරතුංග මැතිතුමා සහ අනුස පැල්පිට මැතිතුමාගේ සිද්ධිය, ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මල්වාන සිද්ධිය සම්බන්ධව යෝසිත් මහත්මයාගේ CSN නාලිකා සම්බන්ධ මේ ආදි වශයෙන්
මේ සිද්ධි ගන්නා මේ 448 ද ඇතුළත් වෙනවා. එතකොට ඔබ තීන්දුව කරන්න රටේ ජනතාව තීන්දුව කරන්න. මොකද හැබැයි මොකද රනිල් වික්‍රමසිංහ රටේ තමයි මම කියන විදියට රාජපක්ෂවරු ආරක්ෂා කරාද ආරක්ෂා කරන්න හදනවද? එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කමිටුවෙන් ආරක්ෂා වුණාද? මම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආරක්ෂා කරුවා කියන එක කියන්නේ නැහැ. මම කියන්නේ මම මේ ඔබට තමයි උනේ රටේ රටේ ජනතාවට පැහැදිලි නිගමනයකට යන්න. හරි අපි විරාමයක් ගිහලා ඉල්ලා එදා වගේම අලිකොටි ගිවිසුම කියලා ඉල්ලා රාජපක්ෂ රනිල් ගිවිසුම කියලා ඊළඟට එකක් නිර්මාණය කරගන්න. අපි මේ විරාමෙන් පස්සේ දීර්ඝ ඔය කාරණාව ගැන සාකච්ඡා කරමු. කෙසේ වෙතත් ඔබේ පාර්ශ්වයෙන් මේ මහලේකන්තුමා පොහොට්ටුවේ කිසියම් මෙතුමා පැහැදිලිව කියන වැඩි ගිවිසුමක් තිබුණ නැහැ කියලා ඔබේ උත්තරේ ගොඩක් වෙලාවට ඒකමද ඊට වඩා වෙනස් දෙයක්ද? දෙපාර්ශ්වය අතර නායකයෝ අඩු ගානේ පොහොට්ටුවේදී හරි සිරිකොතේදී හරි හම්බ වෙලා මූලික එකඟතාවයන් වලට ආවද අපි මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න ඕනේ වගේ නෑ. එහෙම දෙයක් කරා නම් ඇත්තටම චමුදිත ඔබලා දැනගන්නවා. ඒ කියන්නේ අපිට එහෙම රහසිගතව හොර රහසෙ ගිවිසුම් ගහන්න ඕනේ නෑනේ. ඒ වෙලේ එහෙම ගිවිසුමක් ඇති වුණා නම් අපිට ඒක එලිපිට කරන්න තියෙනවා. මොකද ඒක නීති විරෝධී දෙයක් නේ. මොකද එහෙම අර අපි අහන්නේ මුල සිටම පක්ෂයේ සමාජිකයා අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය රට ඇතුළේ දැක්කනේ අර දල සලාපිරු මහත්මයන්ගෙන් ඇහුවම කිව්වේ මොකද්ද? නිදුක් වේරවා නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා වගේ කතාවක්. ඒ කියන්නේ ඒක අර දෙපිට කැපෙන කතාවක් වගේනේ. ඒත් මුල ඉඳලම මේ ක්‍රියාවලිය ඔබ පිළිගන්නේ නැපයි ඔබ නීතිඥවරයෙක් කියන කතාවෙන් නේ මම අහන්නේ. දේශපාලනඥයෙකුත් නෙමෙයි මහලේකමුත් නෙමෙයි එකම සාගරගෙන් කියලා අහමු. ඔබ පිළිගන්නේ නැපයි මුල සිට මේ ක්‍රියාවලිය ගැන සැක සංකාවක් රටේ ඇති වුණා කියනවා නේ. ඒක චමුදිත අවංකවම කියනවා නම් ඒ අවස්ථාවේදී රටේ ඇති වෙච්ච තත්ත්වයන් උඩ ඒ කියන්නේ රටේ ඇති වෙනු වපසරිය ඒ නිර්මාණය වෙලා තිබිච්ච තත්ත්වය සහ එය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු නොකිරීම කියන කාරණා දෙක මට ඇති වෙච්ච තත්ත්වය මේ රටේ තිබුණා. ඔහු ජනාධිපතිවරයා වශයෙන් හිටපු ඒ පවතින තත්ත්වය කළමනාකරණය කරගන්න දක්ෂ වුණේ නැහැ. ඔහු දුර්වල වුණා. ඒක නෙතුමට යන්න උනේ. ඒ කියන්නේ 3/2ක් සහ 69 ලක්ෂයක ජනවරමත් තබාගෙන තමන්ගේ දේශපාලනික වශයෙන් උපදෙස් ගන්න පුළුවන් ප්‍රාමාණික අවබෝධයක් තියන අය පක්ෂය ඇතුළේ ඉඳගෙන තමන්ගේ සහෝදරවරු දෙන්නෙක් ඉඳගෙනත් එහෙමනම් ඔහු ෆේල් වුණේ ඇයි? ඉතින් ඒක දුකනේ දැන්වත් ස්වයං විචාරයක් කරන්න නැද්ද පක්ෂය ඇතුළේ? පක්ෂය ඇතුළේ නෙමෙයි ඒ ස්වයං විවේචනය කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. මොකද එතුමා මේ ඒකයි මං කලිනුත් කිව්වේ එතුමා මේ විදිහට මේ ජනාධිපති ධූරය අතහැරලා දාලා යයි කියන සිතුවිල්ලක්වත් අපි තිබුණේ නැහැ. විමල් වීරවංශ පැහැදිලිව කිව්වනේ මුල ඉඳලම කිව්වනේ ඔබ ඊට පස්සේ පහුදින ඔබ ඔහුට හැමතිස්සෙම ඇටෑක් කරානේ. ඒ කියන්නේ ඔහු කිව්වා ජනාධිපතිතුමන ඔබ දේශපාලනය කරන්න. ඔබ ජනාධිපති කාර්යාලයේ හිර වෙලා ඉන්න එපා. ඔබ පොහට්ටුවේ තනතුරක් බාර ගන්න දේශපාලනය කරමුත් ඔහු හැමතිස්සෙම කළේ ඔහු ළඟට එනකොට නෑ. ඒක අයියලා දෙන්න මහින්ද බැසිල් මම රටේ රාජ්‍ය පාලනය අඩු ගානේ ඔබ ඒ මොහොතේ දැන් විශ්වාස කරනවද ජනාධිපතිවරයා දේශපාලනය කරා නම් හරි කියන එක? ජනාධිපතිතුමාට තිබුණේ දේශපාලනය කරන්න නෙමෙයි එතුමාට තිබුණේ රාජ්‍ය පාලනය කරන්න. එතුමා දේශපාලනය කරන්නේ බලය ගන්නනේ චමුදිත. අපි හැමෝම දේශපාලනය කරන්නේ දේශපාලන පක්ෂවලට ඇයි දේශපාලනය කරන්නේ? අපි දේශපාලනය කරන්නේ බලය ගැනීම සඳහානේ. ඔබ එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ කියන ඔහුගේ සහෝදරයා බැසිල් රාජපක්ෂ කියන ඔහුගේ සහෝදරයා මැදිහත් වෙලා ඔහු මේ රටේ ජනාධිපති තනතුර දක්වාගෙන ගියා. මම අහන්නේ ඔබ දේශපාලන පරපුරකින් එන කෙනෙක් නේ. උඩින් මෙතන නීතිඥවරයෙක් විදිහට පාත් වෙලා නැහනේ මේ තනතුරට දන්න නොදන්න අය කෙසේ වෙතත් මගේ ගැන නෙමෙයි. මම අහන්නේ ඔබ පක්ෂ මහලේකම් විදියට සොයන් විවේචනයක් කරලා තියනවාද? ඇයි අපේ පක්ෂයේ අපේ ආණ්ඩුවක් අපිට අවුරුදු දෙකයි මාස කීපකින් අහිමි වුණේ කියන කාරණාව සංවේචනයක් කරලා තියනවාද? ඒ ස්වයං විවේචනය කරන්න මේක අවස්ථාව නෙමෙයි චමුදිත. තාම අවස්ථාව නෙමෙයි. තාම අවස්ථාව නෙමෙයි. අඩු ගානේ පක්ෂයේ ප්‍රධාන හයිරාකී කතරේවත් එම සංවාදය ගිහිලා නැහැ. නැහැ. ප්‍රධාන කණ්ඩායම් අතරේ යම් කිසි සංවාදයක් තියෙනවා. නමුත් එය එළියට ගිහිල්ලා ජනතාව අතර සංවාදය කරන්න සුදුසු වෙලාවට ඔබ හිතනවා අපි ස්වයං විවේචනය කරලා සංවාදය කරනවා. නමුත් මේ සම්බන්ධයේ සුදුසු අවස්ථාවක් නැහැ. ඔය අරගලයේ සම්බන්ධව දැඩිව විවේචනාත්මකව විවෘතව කතා කරපු කෙනෙක් නේ ඔබ. බයක් සැකක් නැතුව ආවොත් බලාගමු මගේ ගෙදර එහෙම කියලා. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතන රටෙන් පැනලා ගියා හා සමාන දෙයක් නෙවුනේ ඒ මොහොතේදී. ඔහු එහෙම යා යුතුව තිබුණු කෙනෙක්ද? ඔබේ පුද්ගලික අදහස මම අහන්නේ. මගේ පුද්ගලික අදහස නම් රටේ ජනාධිපතිවරයා හැටියට ඔහුට එසේ කළ යුතුව තිබුණේ නැහැ. ඒ මොහොතේදී ඔහු එය එසේ කළා.
ඒක නිසා දැන් අපි ඒ ගැන කතා කිරීම තේරුමක් නැති දෙයක්. නමුත් එයක් කල යුතුය තිබුණු දෙයක් වශයෙන් නෙමෙයි ඔබ සලකන්නේ. මම ඔබෙන් අහන මොකක්ද කියන්නේ? මම හිතනවා එතුමා රටේ ජනාධිපති හැටියට වෙනත් ආකාරයකට ඊට ඒ සම්බන්ධයෙන් මුහුණ දිය හැකිව තිබුණා කියලා. නමුත් එතුමා ඒ තීරණය ගත්තා අපි ඒක රටෙන් පලා යා යුතුව රිසිට් තිබුණෙත් නැහැ. ඒ වගේම තනතුරෙන් ඉවත් විය යුතුව තිබුණෙත් නැහැයි කියන අදහසෙ ඔබ ඉන්නවා. ඒක මගේ මතේ ඒකයි මගේ කියන ඔබේ පුද්ගලික මතයත් මගේ පුද්ගලික මතේ ඒක ඒක මහින්ද රාජපක්ෂ ගෝඨාභය මේ 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 මහින්ද මේ බැසිල් රාජපක්ෂ දාන්නේ ස්ථානවල අපි පක්ෂයේ මතය අපි පක්ෂයේ හැටියට ඒ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ නිසි අවස්ථාව ආවම නිසි ලෙස ඒ සම්බන්ධයෙන් අපේ සොයම් විවේචනයක් තියෙනවා නම් ඒකත් සමග අපි ඒ කරුණු පැහැදිලි කිරීම කරන්න. අපි සාකච්ඡා කරන්නේ සිටින්නේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙකක මහලේකම්වරු සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මේ වගේම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් සමග අපි විරාමය අරගෙන යමු. සීමාවෙන් එහා දේශපාලන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර යන මහතුරුන් දෙපළත් සමඟ අපි සාකච්ඡා කරමින් සිටින විශේෂම ඔබතුමාට අවශ්‍යයි කොහොමද ඔබතුමා කියූ කාරණාවට යම් කිසි කාරණාවක් එකතු කරන්න මේ මේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරට ඉතක් හිටියෙන් අපි කාරණා යොතරෙමු අපි එතන මෙතන කියවුනා රංග බණ්ඩාර මැතිතුමාගේ කියවුනා මේ පහුගිය 2015ට පූර්වයේ යම් කිසි දූෂණ සම්බන්ධයෙන් නඩු පැවරීමක් ගැන මොකද එතුමායි කියන කාරණේ සම්බන්ධයෙන් අපි එකඟ වෙන්නේ නැහැ චමුතිත මොකද අපි ඒක දකින්නේ ඇත්තටම යම් කිසි ආකාරයක අර ඉංග්‍රීසියෙන් කියන විච් හන්ටින් කියලා ඒ කියන්නේ මේ 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 නිකන් මොනවා හරි වරදක් හොයලා දේශපාලන පරිගණක වශයෙන් මොකද අපි 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 දැක්කා ඒ ඒ ඒ හුඟක් නඩු දැන් අපි දැක්කා මේ ගාමිණී සේනරත් මහත්තයාට විරුද්ධ තීච්ච නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ ඒ ඒ රජයේ බලයෙන් ඉදිද්දිම දැන් පාර්ශව දෙකක් හිටියට යහපාල ගන්න ඔබ කියන්නේ දේශපාලන පරිගැණීම් කියන එකද දේශපාලන පරි මොකද දැන් දැන් මම ඉන්න මට කියන්න ඉඩ දෙන්න දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට එරෙහිව තිවිච්ච නඩු සියල්ල එතුමා නඩුවට මුහුණ දුන්නා සියලු සාක්ෂි මෙහෙව්වා ඒ සාක්ෂි දැන් කවුරු හරි කියනවනම් ඒක ගැන සැකයක් තියෙනවනම් ඒ නඩු අරගෙන නීතිය සම්බන්ධයෙන් යම් කිසි අබමල් රෙනුවක දැනුමක් තියෙන උද්දලෙක්ට ඒ නඩු වාර්තා කියවලා දැනගන්න පුළුවන් එතුමාට විරුද්ධව කිසියම් මොහ චෝදනාවක් දැන් මෙතුමා කියනවා රංගේ බණ්ඩාර මහත්මයා කමිටු දෙකක් තිබුණා මම එතුමා කියනවා එතුමා වචන මම කියන්න ඕනේ නැහැ කවුද රැක්කේ කවුද දැන් මේ මේ මදුෂානා ප්‍රශ්න උත්තර දෙන්නේ මම කියන්න ඕනේ නැහැ එකක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කමිටුව එකක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කමිටුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සිටයක් විවෘත එළියට අවිල වැඩි ඔය චෝදනා කරනවා අඩුයිනේ ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විවෘතව චෝදනා කළා කොහෙද ඩීල් ගියේ කවුරු කවුද ඩීල් දැම්මේ රාජපක්ෂවරු රැක්කේ කවුද නඩු වලින් රැක්කේ කවුද කියන කාරණාවක දැන් ඔබ කියනවා මෙතුමා කියනවා අපි තමයි නඩු දැම්මේ අපිට ඩීල් නැහැ ඔබ කියනවා ඒව ඇවිල්ලා ඔක්කොම දේශපාලන පරිගණකයෙන් කියලා අපි අපි විශ්වාස කරනවා ඒවද මොකද ඒ නඩු කිසිවක් ඒ නඩු ඔබතුමා මෙහෙමයි මම කියන්නේ මේ රටේ ජනතාවගෙන් මේ නඩු වාර්තා කියන ඒවා ඔක්කොම මහජන මේ ලේඛනනේ රටේ ඕන පුරවැසියෙක්ට බලන්න අයිතිය තියෙන ලේඛනනේ කිසියම් කෙනෙක්ට ඒ ගැන සැකයක් තියෙනවා නම් මේ සියලු නඩුවල වාර්තා අරන් බලන්න ඊයේ කියන කිසිම දෙයක් සම්බන්ධයෙන් එක එක වචනකින් හරි වරදක් වෙලා තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා කියලා සත්‍යන්ත පුවත්පතක ඊයේ සඳහන් වෙලා තියෙනවා ඉන්දියන් සාමසාධක හමුදාවේ හිටපු මේ ප්‍රධානී කර්නල් හරිහරන් ඔහු කියලා තියෙනවා රාජපක්ෂලා රනිල්ව පත් කරගත්තේ ආපහු හිරේ යන්න බැරි නිසා මේ සර්වපාක්ෂික එකතුව කියලා කියන්නේ රාජපක්ෂලාගේ කුණු අදින්න ලොන්ඩරියක් එමුනා කුණු අදිනවද කියන කතාව. ඔබ උත්තරයක් දුන්නොත් හොඳයි රංගේ බණ්ඩාර මහත්මයා මේ කාරණාවත් එක්ක මෙතුමා කියනවා දේශපාලන පරිගණක මේ නඩු මේ දෙවීම කියන එක. ඔව්. සාගර කාර්ය සමිතියට තවත් කට්ටියට එක එක මත දක්වන්නට පුළුවන්. එවැනි ඒ වෙනකොට රටේ තිබුණ තත්ත්වයත් එක්කලා ඉදිරිපත් වෙච්ච කරුණු මත තමයි වැඩ කටයුතු කරලා තියෙන මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් පාටලි චම්පිකවත් අනුර කුමාර දිසානායකවත් විජේ ආනන්ද විජේපාලවත් මේ එක්තරා කමිටුවේ කවුරුත්ම නඩු දාන්නේ අසවල් චෝදනාවේ මේ නඩු දාන්නේ අසවල් අධිකරණයේ කියලා තීන්දුව කරලා නැහැ. එතනදී දූෂණ විරුද්ධ කමිටුවේදී වාර්තා වෙච්ච කාරණා පිළිබඳව විමර්ශනයන් ඉදිරියට ගෙන යාම පිළිබඳව අඛණ්ඩව සිදු කිරීමේ ප්‍රගතියක් තියෙනවද කියන එක
අර මගන් නොහැරීම සම්බන්ධව ක්‍රියාත්මක වීම පමණයි මේ කමිටුවෙන් කරේ. මේ කමිටුව කවුරු චූදිතය කරනවද කවුරු මේ නිදහස් කරනවද නිදොස් කරනවද එහෙම තියන්න තරන්නේ. මේ මේවා සියල්ලම නීතියේ ප්‍රතිපාදන අනු නීත්‍ය අනුකූල කටයුතුල තියෙන නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම විසින් තමයි තීන්දු කරලා තියෙන්නේ. දේශපාලන ධාරාවේ කාගවත් බලපෑමක් මත සිදුවෙච්ච ඒවා නෙමෙයි කියන එක මට වගකීමක්. ඒතර ඔබට දෙන්න පුළුවන් සහතිකයක් තියෙනවද? මොකද ඊයේ ඔය මේ පුද්ගලයාගේම අදහසක සඳහන්ලා තියෙනවා. දැන් රනිල් රාජපක්ෂවරුන්ගේ සෙවණැල්ල මේ සඳහන් වෙන්නේම. ඔව් එතනම මොකද පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගෙන රනිල්ගේ ආණ්ඩුව රාජපක්ෂවරුන්ගේ වැරදි හොයන්න නීතිය භාවිතා කරන එකක් නැහැ. ෆයිල් වැහෙවි කියන කතාව. මෙතන කාරණා දෙකක් ඔබ ඇහුවා. එකක් තමයි සාගර කර්යෝස මහත්තයා කියපු දේශපාලන පරිගැණීමේ කතාව. දෙවෙනි එක තමයි හරිහරින්ගේ කතාව ඔබ කියව. මම උත්තර දීගෙන ආවේ සාගර කර්යෝස මහත්තයා කියපු කාරණයට අනුව. ඒතර මෙතන කවුරුවත් දේශපාලන මෙහෙවීමක් කරලා කවවත් හිරේ දැමීමටවත් පියවර අරන් තිබුණේ නැහැ. එහෙමනම් 77 යුගයේදී මඩම් බණ්ඩාරනායකට විරුද්ධව පියවර අරන් ප්‍රජාත්‍ය අහෝස කිරීම දක්වා ඉදිරියට ගිහිල්ලා වැඩ කටයුතු කළා. අන්න ඒකට කියන්න පුළුවන් කෙනෙකුට එනම් එතුමිය නිහඬ කිරීම සඳහා මම පියවර ගත්ත දේශපාලන බලය. එවන් ක්‍රියාමාර්ග ගැන මේක අධිකරණ ක්‍රියාවලිය. අධිකරණ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන නීතිපතිවරයා නීතිය බලතරය අනිත් පැත්තේ අල්ලස් කොමිසමේ අල්ලස් දූෂණ සම්බන්ධව තියෙන ඒක ප්‍රධානයි. ඒතර ඒගොල්ලම තමයි නඩු දාලා තින්නේ ඒගොල්ලම තමයි ඉල්ලාස් කරගෙන කරලා තියෙන්නේ. ඒතර මේකේ කවුරුවත් අපි ගිහිල්ලා බලපෑම් කරලා නැහැ. ඒ ලිපිකුණවලත් අඩුපාඩුක් තිබුණා පහුගිය කාලේ වාර්තා වුණානේ. වෙන්න පුළුවන් ඉතින් අඩුපාඩු තියෙන පුළුවන් මොකද විමර්ශනය කරේ. ඉවත් කරගත්තනේ අල්ලස් කොමිසමේ. ඒ විමර්ශනය කළා අල්ලස් කොමිසමනේ. විමර්ශනය කර නීතිපති යටතේනේ. විමර්ශනය කරේ පොලිසියෙන් දාන්නේ. දැන් මම ඉදිරිපත් කරපු අනෙක් කාරණාව හරිහරම් පිළිබඳ කාරණාවටත් එමු. මොකද රටේ සමාජ මතයත් මේ කාරණාව තියෙනවනේ. ඔව්. එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. විවිධ මත ඉදිරිපත් කරන්න බලන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඕනතරම් මත ඉදිරිපත් කරන්න පුළන්නේ දැන් සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටවමු කියනකොට ඔක සම්බන්ධ විවිධ මත තියෙන උද වෙනවා මේ සාකච්ඡාවට ඇවිල්ලා විවිධ කතාන්දර කියන සාකච්ඡාට නැවතිලා විවිධ කතාන්දර කියන ඉතින් ඒ වගේ මත රාශියක් මේකේ තියෙනවා ඉතින් ඔය හරියට මහත්තයරත් එයාට අවශ්‍ය මතයක් දක්වන්න මට මගේ තියෙන ප්‍රශ්නේ චබුත් දැන් මෙතන විද්‍යාත්මකව ගත්තොත් දැන් පොහොට්ටුවේ ආසන 134 කින්නේ ජනාධිපතිවරයා පත් වෙන්නේ දැන් තවමත් මේ ජනාධිපතිවරයා සතුව සුජාත පාර්ලිමේන්තු ආසන කිසිවක් නැහැ සත්‍ය කතාව වෙනම පිළිගන්නවා දැන් ඉන්නවා ඒක ආසනයක් තියෙන එතුමගේ ආසනේ දැන් මේ පාලක පක්ෂය එහෙම නැත්නම් පොදු ජන පෙරමුණේ දැන් අපෞගිය අවුරුදු දෙකේ යම්කිසි චෝදනාවක් කෙල්ල වුණා නම් ඇත්තට මේ හරිහරන් මහත්තයාගේ අදහස ඉදිරිපත් කළා මේ චමුදිත යම්කිසි ක්‍රියාමාර්ග ගැනීමක් බලාපොරොත්තු වෙන්න බැහැනේ මාලේකම්තුමා දැන් කොහොමද මේ තත්ත්වෙත් එක්ක බලාපොරොත්තු වෙන්නේ කලද දැන් මේ වෙනකොට යම් හරි ඉංගියක් ඇති වෙලා තියෙනවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මේ නඩු ගෙනියන්න බෑ මේ විවර්ෂණ ගෙනියන්න බෑ මේ පුද්ගලිය සම්බන්ධව මුගොත් විවර්ෂණ කරන්න බෑ කියලා එළම මේනක ඉංගියක් ඔබ කියන්නේ ප්‍රසිද්ධ ඉංගියක්ද ප්‍රසිද්ධ හරි අප්‍රසිද්ධ හරි ඉංගිය තියෙනවා කියන්නේ අපි දන්නේ ප්‍රසිද්ධ කතාවක් නෑ ඇත්ත කියන්නේ පැයි අපි දන්නේ අප්‍රසිද්ධ එකෙන්ද තව දැන් ලිඛිත කිවිසුමක් නෑ කියනකොට මගේ සමිතිද මේ ඉන්නේ මහලේකම් වල හරිද මේක කතාවෙන් ඇති උනේ කොහොමද කියන එක සම්බන්ධව මොහොතකට කලිනුත් එතුමා ප්‍රකාශ කරා රටේ එතකොට ගෝඨාභය ජනාධිපතිතුමාට ඉවත් වෙන්න උනේ මොන හේතුවක් මතද කියන එක එතුමා පැහැදිලි කරා එතකොට මෙතන මේ අවස්ථාවට උචිත අන්දමකට කටයුතු කරලා හැරෙන්නට ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ කිසිදු කිවිසුමක් අපි අසම් කරලත් නැහැ කතා කරලා හරි එහෙමනම් ඇයි මමත් සාගරකාරී වසම් මහත්මත් පක්ෂ දෙකේ මහලේකම්වරු වශයෙන් අපි දෙන්නා මේ මුණ ගැහිච්ච පළවෙනිව තම මුණට මුණ මුණට මුණ මුණ කළා කතා කරන පළවෙනි අපි දෙන්න නැතුව ගිවිසුම් අසම් කරන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා මොකද පක්ෂ දෙකේ මහලිකමරු අසම් කරන්න නෑ අපි අදහස් අපි ඇහුවේ ඒකයි මේ ලිඛිත ගිවිසුමක් නෙමෙයි නෑ ඒක තමයි ලිඛිත හෝ අනිලිඛිත හෝ රහස් ගිවිසුම අපි ළඟ නැහැ මේ අවස්ථාවේ ඇතිවෙච්ච එකඟතාවයේ රටේ මේ තියෙන අනාරක්ෂිතතාවය නීතිය කඩාවැටීම ආර්ථිකයේ කඩාවැටීම ජාත්‍යන්තර බිඳවැටීම මෙන්න මේ කාරණා ගොඩ ගැනීමට හැකියාව තියෙන කාටද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කරේ මම මුලින්ම අටෙත් කිව්වා අපිට නෙමෙයි ෆස්ට් චොයිස් එක විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහත්තයා එයා බාරගත්තේ නැහැනේ ඒක ප්‍රසිද්ධය දැනන්නේ එයාට හානි කරන්න කියනො නෙමෙයි දෙක සරත් පොන්සේක මහත්තයා බාරගත්තේ නැහැ එයාත් කොන්දේසි දල්න ගැටියක් හැබැයි
අන්කන්ඩිෂනල් කොන්දේසි විරහිතව මේ වගේම වර ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන හැකියාව නිර්භීතකමත් එක්කලා ඔහුට මේ 2 කෝටි 20 ලක්ෂයේ ජනතාවගේ වගකීම් පමණක් නෙමෙයි මේ බිලියන 55ක ඩොලර් බිලියන 55ක නායකන්දරාව කොහොම හරි සමනය කරගන්න පුළුවන් කියන ඔබ කිව්වා රනිල් වික්‍රමසිංහ මේ නිසා තමයි වගකීම් බාරගත්තේ. ඒ වගේම තුල තමයි මම විශ්වාස කරන්නේ සාගරකාරී ඔස මහත්මයලා ඇතුළු කණ්ඩායම මේ රට ඉදිරියට ගෙන යාමට පුළුවන් මිනිස්සු. හරි ඔබ කිව්වා රනිල් වික්‍රමසිංහ වැඩ කරේ එහෙම නැතුව මං හිතන්නේ ඔය කිසිම කන්ඩිෂන් එකක් මෙතුමලා මේ වෙනකන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ දරපු ස්ථාවරය තුළ ඔබ කිව්වේ නිකන් මම මගේ වචන වලට කිව්වොත් ඒ කියන්නේ මේක බාර ගන්න කොන්දක් තිබුණු මිනිස්සෙක් විදිහට ඉඳලා මම මාර්ණේ කමක් නැහැ මම ඒ වචන පාවිච්චි කරන්නට. ඔව් ගැලපෙනවා ඒක. ගැලපෙනවා නේද ඔබ වචනේ ඔබ භාවිතා නොකරට ඒ වචනේ. හරි නමුත් බලමු ඇයි ෆස්ට් චොයිස් එක මේක බාර ගත්තේ නැත්තේ ඈ කියන කතාව. බලමු සජිත් ප්‍රේමදාස මහත්මයා අදහස. මහපාරේ සිටින සිවිල් ජනතාව මර්ධනය කිරීම නෙවෙයි ජෝසප් ස්ටාලින් අපේ වෘත්තීය සමිති නායකයා අද රිමාන්ඩ් බන්ධනාගාරේ එයත් එක්ක එකට හිටගෙන ඒ පෙළපාලියෙන් ඒ උද්ඝෝෂණයෙම හිටපු අනිත් මිනිස්සයාට ප්‍රොමෝෂන් එකක් හම් වෙලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ තනතුරක මේක නොවේද එක රටක නීති දෙකක් ක්‍රියාත්මක වී අපි සජිත් ප්‍රේමදාස මහත්මයා දක්වපු අදහස. ඊටාම කෙටියෙන් පිළිතුරක් දුන්නොත් ඔබ. ඔව්. ඒක නම් කෙටියකට උත්තර මෙටිය වයිපර උත්තර දෙන්නව ගන්නෑ. එකක් තමයි මේ මේ මෙතන හොරපාරෙන් අගමැති දුර හරි යමති ගංගර. මොකද්ද හොරපාර? රටේ මේ ප්‍රශ්න ඇති වුණාම ප්‍රශ්න හිටපු ජනාධිපති අගමැතිතුමා ඉල්ලාසනම අගමැතිවරේ කොහොමද? එහෙනම් ඒ වගේම බාර ගන්න ඊළඟ ෆස්ට් චොයිස් එක තමයි සජිත් ප්‍රේමදාස එහෙම නැත්නම් විපක්ෂ නායක. ආණ්ඩුවට අපහසුත් වුණා නම් ඊට පස්සේ කරගහන්න ඕන විපක්ෂේ. මිනිහා මගහැරලා ගිහිල්ලා ඉවරලා මේ කතාවක් කියපුවා මේ කාර්යය නේද? ඔබ කියන ඔව් මගහැරියා කියලාද? ඉතින් එහෙනම් මොකක්ද කරන්නේ? ඔව් කිව්ව මීට කලින් මට හිරිකිතයි මේවා කියලා. ඒ හරි. මේක හිරිකිතයිනේ. හොඳ තැනකට යනවා. ඔබත් හිටියනේ මෛත්‍රීපාලි සිරිසේන ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා චමන්තිද අතිති මතකනේ. එදා දින 52 පෙරලිය සිදු කරන වෙලාවේ කුමන්ත්‍රණේ අර්බුදය නිර්මාණය වෙච්ච වෙලාවේ මෙයා කියනවා මෙයාටම 77 දැන්ගෙන හොරපාරෙන් ඇවිල්ලා ඉවරලා මොකද්ද හොරපාර? රනිල් වික්‍රමසිංහ හොරපාරකින් ගියෙත් නැහැ. මේගොල්ලෝ හොරපාරකින් ආවෙත් නැහැ. මේ දෙගොල්ලම විවෘතව මේ බන්දිසි දැම්ම මේ සුද්ද දැම්ම මේක. දාලා ඉවරලා කතා කරා. කතා කරලා තමයි මෙයාට කතා කරේ. මෙයාට බෑ කියලා පැනලා දිවුවට පස්සේ 67 ඔබ කියන්නේ මෙයාට බෑ කියලා 67 අපේ රාජපක්ෂ මහත්තයා කතා කරමුත් බෑ කියලා. ඔව් මොකද ඔව් දැන් මම ඉන්නේ. දැන් හිතානින්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරලා ඉවරලා කිව්වොත් එම අගමැතිකම් බාරගෙන ඔව් කියන්නේ දුර කතා ඔව් කියන්නේ ඔවුන්ට බලය දීලා තියෙන මිනිස්සු ජනතාව බලය දුන්නේ පොට්ටුවට. අපිට දුන්නේ 54යි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 47ත් එක. අපි එනවනම් එන්නේ ජනවරමකින් මිසක් වෙන විදික් නැහැ මෙතන මේ පුටුවට එන්නේ. ඒක ලැජ්ජයි බයයි කියලා. ඒ කියන්නේ මේ ආත්මෙදි කවදාවත් වෙන්නේ නැති දෙයක් නේ කියන්නේ. ඒ වෙන්න බෑ කියලා ඔබ කියන්නේ. කවදද වෙන්නේ පිරපිසුද? සජිත් ප්‍රේමදාස මහජනමාත්‍රයෙන් පලපාලන ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක්ට ඉන්න දෙන්නේ අඩුතරමේ උදව් කරපු මිනිහෙකුටත් ඉන්න දෙන්නේ නැහැ. ඒ තත්ත්වයට පත් කරපුවාම මේ වගේ පෞද්ගලික ආයතන වල කඩම් වැටෙනවා. රටේ පොදු ස්ථානවලට ගිහිල්ලා අගමැති කාර්ය ජනාධිපති කාර්යාලය ජනාධිපති මන්දිරේ මේ ආදී පොදු ස්ථාන පොදු දේපල ඉස්සන්නේ පොදු දේපල ගිහිල්ලා බලහත්කාරයෙන් අත්පත් කරගන්නවා.
පෞද්ගලික රූපවාහිනී ආයතනට යනවා රාජ්‍ය රූපවාහිනී වලට ගිහිල්ලා ජාති අමතනවා මේ 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 අරගලේ තමයි නීතිය කියනවා හැබැයි දැන් අරගලේ අරගලේ ඔය ඔය තත්තර ආරක්ෂිත වෙනකොට එතන බාර ගන්න නැත්තම් තමයි දෙන්න මට මේ දෙන්න මට ඔය ඔය කාර්මක සම්බන්ධ ඔබේ ප්‍රශ්න මං ඉන්න අපට අවස ඒ ඉවැනි ඉවැනි අනාරක්ෂිත බරපතල තත්වයකට මේරට පත් වෙන වෙලාවට මේ සජිත් ප්‍රේමදාස මේක වකිම් බාර ගන්න මේ සමනය කරනවා කියන තැනට එන්නේ නැති මිනිහේ කවුද වකිම් වන්දවර දෙන්න මේ වික්‍රමසිංහ මහත්තයා උදේ හෝ දවල් ඔය තනතුර බාර ගන්නවා කියලා කිව්වත් එක්කම මේ ඔබට එහෙම කියන්නත් බෑ සජිත් ප්‍රේමදාස මහත්මයා ලියුමක් යදියා හවස බාර ගන්න කැමති කියලා ගෑල් ළමයි කසාද බඳලා ගියාට පස්සේ ඉරලා කියන මගේ අට ආතර කියලා බල කොලන්නේ මේ හරි ඔබ 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 අරගලේ ගැන කිව්ව අරගලේ ඔය මේ 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 අර යල්ල ගත්ත මෙහෙම අල්ල කියලා ගත්තක දැන් ඔය චෝදනාත්‍රණේ UN जनाधि අරගලයේ කුමන්ත්‍රණය නැහැ මෙතන දැන් අපිට තියෙන රටේ දැන් තියෙන ප්‍රශ්නේ අරගලය තව කාලාන්තරයක අවුරුදු 25ක් අරගල කරත් ප්‍රජාතන්ත්‍රවාදීයටත් රටේ පොදු දේපොළවලටවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නීතියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒතර ආර්ථිකයට හානියක් නැතුව පවත්වා ගන්න යන්න පුළුවන් කොමල වෙනවා හැබැයි අරගලයේ කුමන්ත්‍රණය ප්‍රජානකාරීන් බබාට පත් වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඒක කියන අරගලයේ කුමන්ත්‍රණය අපි අරගලය ගැන වෙනම කතා කරන්න මොහොතක් ඉන්නවා අරගලයේ නාමයෙන් යම් කණ්ඩායමක් කුමන්ත්‍රණය දැන් රයිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති දුරට පත් වුණු වහාම මේ පාර්ලිමේන්තුව හරහා කියන අර වැඩ බලන ජනාධිපතිවරයා විදිහට පත් වුණු කාලෙ තියෙන්නේ 15 වෙනිදා ඔව් 15 වෙනිදා ඉන්න අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාට යම්කිසි ආරාධනයක් කරා දග්‍රාමාත්‍ය දුරයක් සඳහා පැමිණෙන්න කියන කාරණේ කවුදාගේ රයිල් වික්‍රමසිංහ මහත්මයා මම දන්නේ දෙන්නේ ඔබතුමා දැන් සඳහන් කරන මේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් දැක්වීම පිළිබඳ ඔබතුමාගේ බොහොම හිතවත් අයන සමුජ ජන බලවේගී ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ පක්ෂමතයද තුමා ඔය කියන්නේ තැන් තැන් වල මම හිතන්නේ පක්ෂමතය කියලා ಅಲ್ಲ මොකද පක්ෂේ මතය නම් පක්ෂ කණ්ඩායමක් මෙතන මේ ඇවිල්ලා මුනි එකතු වෙලා ඉවරලා වැඩ කටයුතු කරන්න ඉන්නේ නැහැ ඊට පස්සේ දැන් මේ වෙනකොටත් පක්ෂ කණ්ඩායම සර්වපක්ෂිකව නැත්තම් සියලු දෙනාකට එකසු විය යුතු කියන මතයට දැන් මේ වෙලාවේ පක්ෂයක් විදිහට එකඟ වුණ නැත්තම් මේ මේ සමග ජන බලවේගය එතකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා ඇත්තටම මම කියන්නේ ඕකම තමයි ඉකුත් සතිය ආපු හරින් ෆ්‍රැන්ඩ් මහත්මයා කිව්වේ එකතු වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම තමන්ගේ දේශපාලන අවසානය කරා ගණන් ගිලව් එක ඇත්තටම කිව්වේ ඒ කියන්නේ මේ වෙලාවේ සජිත් තරපනවාද ඔයා කැමති වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔය කට්ටිය කඩාගෙන එනවා කියන එම 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 ගේම් එකක් ඇතුලේ ප්ලේ වෙනවාද අයියෝ නෑ කිසිම අවශ්‍යතාවයක් නෑ මෙතන ගේම් ගහන්න අවශ්‍යතාවයක් නෑනේ මෙතන දැන් අටවෙනි විධායක ජනාධිපතිවරයා බවට රන්ලි ක්‍රිෂ් මහත්තයා නීති අනුකූල ව්‍යවස්ථානුකූලව පත් වෙලා හමාරයි එතකොට නීතියට ව්‍යවස්ථාවට අනුව ගරුව ග්‍රාමාධිපතිතුමයි පත් කරලා අවසානයි කැබිනට් මණ්ඩලය පත් කරලා අවසානයි තව ඇමති මණ්ඩලය පත් කරන වෙනස් කරන්න තියෙනවා නම් ඒක මේ මේ ජනාධිපතිවරයා ආණ්ඩුව සාකච්ඡා කරලා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නවා. මොකක් හරි වෙනවා නම් කියන්න මොකද අපි දැක්කම සතියන්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා වගේ කෙනෙකුට ඒ වගේ ප්‍රෙෂර් කරලා ඉවරලා අරගෙන ඉන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ. එතුමා නෙමෙයි අපි කියන්නේ එතුමගේ පක්ෂී ඉන්නවනේ තමයි. සසු සමාජිකයෝ. ඒ අනේ සසු සමාජිකයෝ කීප දෙනෙක් හරුණාම අනේ සියලු දෙනාම මේක සාධනීය විදිහට දකිනවා. මොකද මහලේකම්වරයා ප්‍රකාශයක් කළ බව මාධ්‍ය සඳහන්ලා තිබුණා. අපි එකඟ වුණ නැත්තම් පක්ෂ කැඩෙයි මේ අය එයි එහෙම නැත්තම් දැන් UNP මේ දෙක එකට එකතු වී තුයි කියලා එතරම් තමයි පේනවනේ අපි එකඟ වුන් නැත්තම් දැන් අනිත් මන්ත්‍රීවරුන්ගේ සහ රටේ මතය මොකද්ද මහානායක හමුදුරන්ගේ මතය මොකද්ද අනිකුත් මේ 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 පූජක පක්ෂවල මතය මොකද්ද විද්වතුන්ගේ මොකද්ද මතය එතකොට දේශපාලන ධාරාවේ මතය මොකද්ද මේ හැම කෙනාගේ මතය අවිල්ල තියන්නේ එකතු වෙලා මේ රට ගොඩනගමු එතකොට එකතු වෙලා රට ගොඩනගන්න එක අකමැති වෙනවා කියන්නේ එක කුහරක් ඔබ දන්න විදියට අපි දැක්ක මාධ්‍යවල සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිවරයාගේ තේ පැන් සංග්‍රහ ටී පාටි එකට ඔහු ආවේ නෑ කියලා ඔබ ඉන්නේ නැතිලදම නෑ මම දසහභාගුන්නේ බැරුණා නමුත් අපි දැක්ක සමංගී ජන බලවේගයේ සෙසු මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා අතට අත දෙමින් බොම නැවිලා සිනහමුස මුහුණින් කතා කරන ආකාරය ඒ කියන්නේ සජබ දෙකට කිරීමේ මොකක් හරි කුමන්ත්‍රණය වචනේ පැත්තකින් තියන්නම් එවැනි සලසුමක් ඕ ඔයා කැමති වෙන්නේ නැත්තම් අපි කට්ටිය ගන්නවා අපි අරන් හරි හදනවා ආණ්ඩුවක් එහෙම දෙයක් තමයි කොහොමද කුමන්ත්‍රණයක් මේ ප්‍රසිද්ධ මේ තේපැන් සංග්‍රහයකද කරන්නේ මේ සාදයන්නේ
මෙතන එතුමා විසින් පෞද්ගලිකව මේ සියලු දෙනාටම නෑ ඒක ඒක මහලකට දුන්නා දැන් ඒ දුන ප්‍රතිපත්ති සංග්‍රහය ඒ තැන් සංග්‍රහයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයාසෙන් ඉඳද්දී එවැනි අවස්ථා තුන පාර්ලිමේන්තු ඔය ශාලාවේදීම ඔබ දකින්නත් ඇති මංගවචාර්ය පුතේ මමත් ගියලා මහින්ද රාජපක්ෂ මහත්තයා අතර දින සුබවතල දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා මම පැත්තකින් දැද්දි මහින්ද රාජපක්ෂ මහත්තයා මල්ලඟට ඇවිල්ලා මයි කරරත් දියන වාත් එක කතාලා දිනවා එතකොට එතන දේශපාලන ඩීල් එකත් කුමන්ත්‍රණ නැත නෑ ඔබ මේ සුවදත් මේක අපේ මත ගන්නවක ඉන්න දැන් මේ මත කීප එකද ඉන්නේ මෙතුමලා එක මතයක ඉන්නවා අපි එක මතයක හිටියා හැබැයි දැන් රටේ මොකද අවශ්‍යතාවය ඒ අවශ්‍යතාව වෙනුවෙන් අපේ මත පැත්තකින් තියලා දැන් ප්‍රමුඛතාවය දෙන්න තියෙන රටේ මතේ නෑ ඔබ කියන කතාව හරියි නමුත් මහලේකට අපි එකාසියල වැඩ කරගන්න මෙතන කාරණේ වෙන්නේ දැන් මෙතන කාරණේ තියෙන්නේ දැන් සමග ජන බලවේගයේ ওই මන්ත්‍රීවරු තුන තියෙන ඔය කතා බහ ඒ සියල්ල වෙනකොට දැන් විපක්ෂ නායකවරයා කියන එක පාටම සර්ව පාක්ෂික නෙවෙයි අපි මොකද්ද ජාතික ඒකාබද්ධතාව වැඩපිළිවෙලකට යමු ඈ තග්ගාල බස් එකේ කට්ටිය දාගෙවිලා කතා කරලා එතුමත් කතා කරලා එහෙම යම් කිසි දෙයක් පේන්න තියෙනවා තවත් ඇමතිවරයෙක් කියනවා අපි එහෙම නොවුනොත් ප්‍රශ්නයක් වෙයි තව කීප දෙනෙක් එළියට එයි. එයාගේ නායකත්වයේ පිළිබඳ අභියෝගයක් මතුවේ. මේ සියල්ලත් එකයි අර චමුත්තිගේ ප්‍රශ්න අපි අහන්නේ. ඔව්. මෙතන මේ අපේ කිසිදු සම්බන්ධ දෙයක් නැහැ. අපේ කිසිදු කුමන්ත්‍රණයක් නැහැ. මේක විවෘත ආරාධනා කරලා තියෙන්නේ හැම කෙනාට. කුමන්ත්‍රණ නම් එළියට එන්නේ මේ ප්‍රතිඵල ආවට පස්සේනේ. ඉන්ද කුමන්ත්‍රණ වෙච්ච දේවල් කුමන්ත්‍රණයෙන් එලියට ඒක හරි ඕක ඔන්න ඔතනින් මම එනවා මේ සාගර කාර්යවසම් මම ඒ මන්ත්‍රණය මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ ඔබට මේ ඔබේ අපිට එච්චර ඇල්ලුවේ නැහැ ඔබේ ටෝන් එක කුමන්ත්‍රණ නැහැ කියන එක නැහැ කොහොමද කුමන්ත්‍රණ තිබුණා නම් හරි තියෙනවා නම් හරි මං කියන්නේ කුමන්ත්‍රණක පස්සේ වෙලද කිනෝනේ කොයි වෙලාවක හරි राजपक्ष මේක කිසියම් වූ ආකාරයක සැලසුම් සහගත ජාත්‍යන්තරව තානාපති කාර්යාලය වැනි එකතු වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද මෙහෙමයි චමුදිත ඒක මම ඔබට ඔය කියන ආකාරයෙන්ම පිළිතුරක් දෙන්න තරම් සාධක හෝ දත්ත මගේ ළඟ මා සතුව නැහැ නමුත් ඔබ සැක කරනවා නමුත් මම මෙන්න මෙහෙම උත්තරයක් දෙන්නම් ඒ කියන්නේ මේ අපි දන්නවා LTTE සමග ලෝකයේ තිබිච්ච බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයේ සමග රාජපක්ෂවරු තීරණය කරාම යුද වැදිලා වුණ පරාජය කරනවා කියලා. අපි හැමෝටම ඒක නොදන්න දෙයක් නෙමෙයි. අපි හැමෝම දන්නවා. එය නතර කරන්න විවිධ බලවේග විවිධ රටවල් වලින් කොපමණ බලපෑම් ආවද කියන එක සහ ඒ බලපෑම් වලට නතු නොවි එයා අවසන් කරන්න කටයුතු කරපු ආකාරය සම්බන්ධයි ලෝකේ මෙහෙම ලෝක බලවතුන්ට එකඟ නොවිච්ච රාජ්‍ය නායකයින් සම්බන්ධයෙන් ලෝකේ සිදුවෙච්ච ක්‍රියාදාමයන් ගන්න ලිබියාව ගන්න ලිබියාව කියන්නේ අපි ගඩාෆි කියන නායකයා ගත්තොත් ඔහුගේ කාලේ තමයි අප්‍රිකානු මහද්වීපයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස්ම රට බවට ලිබියාව පත් කරන්න. එතකොට ඔහුට විරුද්ධව යම්කිසි සමාජ මාධ්‍ය තුලින් ඇති කරන කැරැල්ලක් මගින් රටේ තරුණයෝ පාරට බස්සලා ඔහුව බලෙන් පහ කරලා ඔහු මරලා දානවා. මේ මරා දැමීමත් එක්ක අද තියෙන ලිබියාව ඊට වැඩිය ඉහළ තැනකට ප්‍රශස්ත තැනකට ගිහින් තියනවද නැත්නම් එතන ඉතුරුනේ අර තමන්ගේ අනට කීකරු නොවන රාජ්‍ය නායකයෙක් මෙල්ල කිරීමද කියන ප්‍රශ්නේ දැන් මෙතන තුනේ ඒක කියලාද කියන්නේ මේ ප්‍රශ්නේ ජනතාව අහනවා ඔව් අපි දැක්කා එතකොට ඉරාකේ සදාම් හුසේන් ඔහුට තිබිච්ච චෝදනාව මොකද්ද ඔහුට තිබුණේ මාස් ඩිස්ට්‍රක්ටිව් වෙපන්ස් විශාල විනාශකාරී අවියායුධ නිෂ්පාදන කම්හල් පවත්වගෙන යනවා කියන දේ. නමුත් එසේ කියලා ඔහුව එල්ලලා මරලා ඔහුව විනාශ කළේ රට විනාශ කරපු ලෝක නායකයෝ පසුව පිළිගත්තා
එවැනි දෙයක් සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු තොරතුරක් නොතිබී තමයි ඔවුන් ඔබ කියන උත්සාහ කරන්නේ මොකද අපි කාලයත් සීමා සහිත නිසා එවැනි ආකාරයේ ලිබියාවට වෙච්ච දේ ඉරාකයේ ගඩාෆිල් මේ සදාම් හුසේන්ට වෙච්ච දේ තමයි අපේ රාජපක්ෂලාට මෙහෙ වුණේ කියන එක රාජපක්ෂලා අපි දන්නවා ඔවුන් ඒ බටහිරට නතු වුනේ නැහැ එල්ටීටී පරාජය කරා ඒ අවසන් මොහොතේ බර්නාඩ් කුෂ්ණ ඩේවිඩ් මිලිබෑන් වගේ අය ආවා මේක නතර කරන්න කියලා ඉල්ලීමක් කරා ඇඹිලි පිටියේ වැවළඟ මේ ජනාධිපති මන්දිරය ළඟදී ඈ ඒතොර ඒකනේ ඒ දවස ලොකුවට ගියේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂේවකට ඕඩර් ප්‍රකාශ කළා කියලා මම කිසිසේත්ම මේකට මේ වෙන්නේ නැහැ කියන එක ඒතොර ඒ පළියද මේ ගත්තේ නෑ ඒ ඒක ඒක මේ රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් දෙයක් මොකද ඔබ පක්ෂ බෝට්ටුවේ මහලේ කමරේද වැදගත් කාරණාවකට ඔබ එන්නේ ඔබ කියන්නේ ලිබියාවේ සිදුවෙච්ච දේ ඉරාකයේ බලෙන් පහ කරපු ජාත්‍යන්තරට අවනත නොවන නායකයෝ බලෙන් පහ කරන ක්‍රියාදාමයේ තමයි රාජපක්ෂ වරුන්ටත් අත්වෙච්චිරනම කියන එක ඒ ඒ ඒ ඒ ඒ කාරණය සම්බන්ධයෙන් අපිට සැකයක් තිබෙනවා ඒ වගේම තොරතුරු ලැබිලා ඇති යම් කිසි තොරතුරු ආවට ගියාවට ඔබ කතා කරන එකක් නෑනේ පක්ෂයේ මහලේකම් වල ඇවිද ලිකම් මේ කටට එනවා නමුත් නමුත් අපි අපි ඒ සම්බන්ධයෙන් මං කියන්නේ ඒ ඒ ඒක තේරුම් ගන්න මේ මේ රටේ ජනතාව ඒ කියන්නේ මේ ඇතිවෙච්ච తత్వය මොකද්ද මේ පහුගිය කාලේ ඇතිවෙච්ච తత్వය මේ ඇති කරපු චෝදනාවට රට විරාමයටත් යන තියෙනවා රාජපක්ෂවරු බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණේ ලංකාවේ තානාපති කාර්යාල කීයක් විතර ඉන්නවද නෑ මම මම ඔබට වෙන පොඩි සරල දෙයක් කියන්න ඔබ ඔබ දැක්කා නේද පහුගිය කාලේ චමුදිත මේ යම්කිසි ගුවන් යානයකට ඩොලර් වගේක් පටවලා අප්‍රිකානු රටකට යවනවා මේකේ ෆොටෝත් එක්ක දාලා උගන්ඩාවට උගන්ඩාවට මෙන්න රාජපක්ෂලා ලංකාවේ ඩොලර් පිටරට යවනවා කියලා මේ ලොකු කැම්පේන් එකක් ගෙනිච්චා ඔබ ඒ ඒ ඒ ඒ කැම්පේන් එක මේ රටේ ජනතාවගෙන් කී දෙනෙක් පිළිගත්තද කියලා ඔබ දන්නවද හොඳ උගත් කයයි කියන මිනිස්සු කී දෙනෙක් පිළිගත්තද නමුත් රටක තියෙන විදේශ විනිමයක් එහෙම වෙන රටකට යවන්න බෑ එහෙම කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ ඉතින් හැබැයි මෙච්චර දැන උගත් මෙච්චර සාක්ෂරතාවයක් තියෙන මෙච්චර බුද්ධිමත්යයි කියන ලංකාවේ කී දෙනෙක් අදටත් හිතන් ඉන්නවද රාජපක්ෂලා ලංකාවේ සල්ලි උගන්ඩාවට යවපු නිසා තමයි මේ රට ආර්ථික වශයෙන් කඩන් වැටුනේ කියලා. ඉතින් නෑ මේවා ඒ කියන්නේ මේවා ජන මනසට කාවද්දලා විවිධ බලවේග විසින් ඇති කරන දේවල්. ඒකට ලංකාවේ විවිධ කණ්ඩායම් විවිධ මතවාද දරන පුද්ගලයින් විවිධාකාරයේ කණ්ඩායම් එකතු කරගන්න. මගේ ප්‍රශ්නේ උනේ කොළඹ තානාපති කාර්යාල කීයක් රාජපක්ෂවරු බලෙන් තව පහ කිරීමේ ක්‍රියාදාමයට සම්බන්ධයිද? ඒක චමුදිත ඔබ මගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි අනිත් එක දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙක් හැටියට මා උත්තර දිය යුතු ප්‍රශ්නෙකුත් නෙමෙයි නමුත් එය ලංකාවේ ඉතිහාසය ලියන දවසක ඒ ඉතා පැහැදිලි ඔබ ඔබ ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි කියනවා ඒ වගේම ඔබ උත්තර නොදිය යුතු ප්‍රශ්නයක් වශයෙන් ඔබ සලකනවා හැබැයි ඒකට උත්තරයක් ඔබට තියෙනවා එමනේ ඒක ඉතිහාසයේ ලියන දවසක ලික් කියනවා ඔව් දැන් ඔබ බැහැර කරන්නේ නෑ මගේ ප්‍රශ්නෙට පිළිතුර ලංකාවේ කොළඹ තානාපති කාර්යාල සම්බන්ධ දේ ඔබ ඉතිහාසයේ ලියන දවසක ලියනවා ඒකනේ කියන්නේ එය ඉදිරියේදී අනාගතයේදී මේ මේ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට දැනගන්න ඕන ඒකනේ කොළඹ තානාපති කාර්යාල සම්බන්ධයි ඒක ඔබ ඉදිරියේදී ලියනවා එහෙම සම්බන්ධ මෙතන කාරණා තියෙනවා එහෙම දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් දැනගන්න ලැබෙවි නමුත් ඔය ප්‍රශ්නේ මේ රටේ ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා හැටියට මගෙන් උත්තර දෙන්න බෑ අසන්න එපා හරි ඒතොර නමුත් ප්‍රශ්නේ තියෙන ඔබට දැන් උත්තර දෙන්න බැරි වුණාට තානාපති කාර්යාලේ මේ කුමන්ත්‍රණට සම්බන්ධ නම් කොහේ හරි කුමන්ත්‍රණකරුවෝ රට ඇතුළේ තින්න එපයි දැන් ඔබේ පක්ෂයේ කුමන්ත්‍රණකරුවෝ කවුද හිටියේ පක්ෂයේ ඇතුළෙමද චමුදිත මේක කුමන්ත්‍රණකරුවෝ කියන අය කොතනින් මතුවෙනවද මොකද කුමන්ත්‍රණයක් කියන්නේ යටින් කරන දෙයක් නේ කුමන්ත්‍රණයක් කියන්නේ එලිපිට කරන දෙයක් නෙමෙයි මම හිතුවා මට මේ මේ ප්‍රශ්නෙත් ඔතෙන්ම ගැලපෙනවා දැන් ඔබතුමා සඳහන් කරන ඩොලර් අරන් යන එක පිළිබඳ ඡායාරූප සටහන් එතකොට දැන් ඔය ඉන්ධන හිඟ වුනේ ගෑස් නැති වුනේ එතකොට ආහාර මිල ඉහළ ගියේ ඖෂධ හිඟ වුනේ හාල් ටික නැති වුනේ ඔය ඔක්කොම උනේ කුමන්ත්‍රණ හිඳ කියලාද කියන්නේ නෑ ඒ ඒ දේ වෙන්න හේතු තිබුණානේ මේ ඒ ඒ හේතු තමයි මේ රටේ අපිට අපි ආණ්ඩුව බලයට අපේ බලය ගන්නකොට මේ රටේ මේ කියනවා මේ රිසර්ව් ෆොරින් රිසර්ව්ස් තියුණා කියලා සංචිත 7.2 බිලියන් ඩොලර්ස් හැබැයි මාස 3ක් ඇතුළත අපිට ගෙවන්න තියුණා 6 බිලියන් ඩොලර්ස්
එතකොට ඇත්ත වශයෙන්ම අපිට තියුනේ 1.2 බිලියන් ඩොලර් සංචිතයක්. හැබැයි අපේ රටේ විදේශ විනිමය ආපු ප්‍රධාන මාර්ග කීපය සම්පූර්ණයෙන් නතර වුණා. ලංකාවේ ටුවරිසම් එහෙම් පිටින් නතර වුණා. ලංකාවේ ටුවරිසම් එහෙම් පිටින් නතර වුණාම අපි උත්සාහ දැරුවා. අපි මේක දැක්කා. අපි ලංකාවේ අඩු ගානේ මේ යුක්‍රේනයේ මේ සංචාරකයෝ ගෙන්නලා බයෝ බබල් එකක් හදලා ඒ මතින් කරන්න හැදුවා. හැබැයි මේ රටේ මිනිස්සු ඒකට විරුද්ධ වෙලා ලංකාවේ කොවිඩ් හදලා මරන්න යනවා කියලා ශ්‍රේෂ්ඨාධිකාරී නඩු දාලා මේ ඒ තත්ත්වේ සම්පූර්ණයෙන් නතර කරා. එතකොට ලංකාව වහන්න කියලා රට වහන්න කියලා මිනිස්සු පාරට බහලා උද්ඝෝෂණය කරා. මේ රට වැහුවොත් මේ රටට වෙන්නේ මොකද්ද? මේ රටේ විදේශ විනිමය නැති වෙන්නේ කොහොමද? මේ රටේ මේ විදේශ විනිමය ඒ කියන්නේ අපනයනය කරන කර්මාන්ත ශාලා වැහුවාම වෙන ආධිනය මොනවද කියන එක අපි මේ රටේ ජනතාවට කිව්වා. නමුත් ඒ කිසි දෙයක් නැතුව ජනතාව ඉල්ලීමක් කරා. ඔබට මතක ඇති ඒ වෙලාවේ මහානායක හමුදුරුව පාව ඉල්ලීමක් කරා රට වහන්න කියලා. අවුරුදු දෙකක් රටක් වහලා තියුණා. ඒ අවුරුදු දෙක ඇතුළත විදේශවලින් එන්නත් ගෙනහැල්ලා මේ රටේ ජනතාවට නොමිල එන්නත් ලබා දුන්නා. ඔබ 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 නිතරම සාධාරණීකරණ කරන්න හදනවා. දැන් චම්බුද කලින් අහ ප්‍රශ්නෙත් එක මේ විදේශ කුමන්ත්‍රණ නිසාමයි මේක උනේ කියන කාරණේ. ඔබතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා බදු අඩු කරලා එතන ආදායම නැති කරගත් එක, ඒතර ඩොලර් එක අල්ලගෙන ඉඳලා එතන එන්න එතන විදේශ ප්‍රේෂණ නැති කරගත් එක, මේ දේවල් ගැන ඔබතුමාලා කතා කරන්න නේද? ඔබතුමාලා කියන විදිහට ජනතාව පාරට ආවේ අරගල කරේ හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා එළෙව්වේ මේ විදේශ කුමන්ත්‍රණ නිසා විතරයි. මේ ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. මදුෂාන් බදු අඩු කරපු එක වරදක් නම් ඒකේ පාඩුව එන්නේ අපිට විදේශ විනිමය නැතිවීමක් නෙමෙයි. නෑ රුපියල් අච්චු ගන්න සිද්ධ උනේ රුපියල් නැති නිසා නේද? නෑ මේක තේරුම් ගන්න පැහැදිලිව. බදු අඩු කිරීම වරදක් නම් ඒ කියන්නේ බදු අඩු කරේ රාජපක්ෂලාට ඒ බදු ගෙදර ගෙනියන්න නෙමෙයි නේ. මම කියන්නේ ආර්ථික බදු අඩු කරේ මේ රටේ මිනිසුන්ට සහනයක් ඒ වෙලාවේ මේ බදු අඩු කිරීම සිදු කරේ නැත්තම් ඔබ තේරුම් ගන්න ඒ වෙලාවේ මේ බදු අඩු කිරීම සිදු කරේ නැත්තම් කොවිඩ් වලට මේ රට වහලා අපි දන්නවා අපේ කලාපේ කොවිඩ් එකයි බදු අඩු කරන එකයි දෙකක් බදු අඩු කරේ කොවිඩ් කොවිඩ් කාලේ නෙමෙයි අපි කලින් කලින් බදු අඩු කරේ කොවිඩ් ආවේ ඊළඟ අවුරුද්ද මාර්තු නමුත් ඔබ තේරුම් ගන්න ඒ වෙලාවේ බදු අඩු කරපු නිසා තමයි මේ රටේ ජනතාවට කොවිඩ් කාලේ මේ අපේ කලාපේ සියලුම රටවල ජනතාවගේ වැටුපෙන් 150ක් ගෙවන්න 130ක් ගෙවන්න කියලා දීලා තියෙද්දි අපේ ජනතාවට සම්පූර්ණ වැටුප ඔබ කොවිඩ් ලබා දුන්නේ. ඔබ මෙහෙම කියනවා දැන් කුමන්ත්‍රණ කතාව චබුත්ත මේක මේ පැහැදිලි කරගන්න ඕනේ. නැත්නම් ඔබේ කුමන්ත්‍රණ කතාව අපේ රටේ අලුත් දෙයක් නෙවෙයිනේ. හැම දෙයක් කුඩීම මේ මොකක් හරි කුමන්ත්‍රණ නෑ මං කුමන්ත්‍රණ කතාවක් කිව්වේ නෑනේ ඔබට. මං කිව්වේ මේ රටේ අනාගතයේ විසින් නෑ අනාගතයේ විසින් ලියන අනාගතයේදී ඉතිහාසය ලියනකොට මේක පැහැදිලි කරා ජනතාවට එදා වේල කන්න නැතුව අත්‍යවශ්‍ය මූලික දේවල් නැතුව ජනතාව පාරට ආවේ කිසියම් රෝගී තත්ත්වයක් ඉඳ නෙවෙයි ඌට සිහිය නැති ප්‍රශ්නයක් ඉඳ නෙවෙයි නෑ මේ රටේ තානාපති කාර්යාලයේ බින්ද නෙවෙයි නෑ නෑ මේ ඔබ මේ සියල්ලම ලඟු කරන්නේ මේ රාජපක්ෂවරුන්ගේ කලමනාකරණයේ තියෙන අකාර්යක්ෂමතාවයෙන් නෙවෙයිද හේතුව නෑ මේ රටේ විදේශ විනිමය නැතිවීම මතනේ මේ ප්‍රශ්න සියල්ල ඇති උනේ කුමන්ත්‍රණයට කවුද මේ වටපිටාව හදන්නේ නෑ ඒ කුමන්ත්‍රණ ඒ විදේශ විනිමය නැතිවීම ඇත්ත හේතුව මොකක්ද කියන එක ජනතාවට ගෙනියන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් බොරු හේතු බැවීම නිසා තමයි හරි ඔය ප්‍රශ්නේ මට විරාමයට යන්න ඕනේ ඔය ප්‍රශ්නේ ඇති වුණේ මම ඔබේ හෘද සාක්ෂිය මේක අහනවා උදේ ගම්මන්පිල විමල් වීරවංශ සාගර කාර්යවසම් සහ බැසිල් රාජපක්ෂ මේ හතර දෙනාගේ කල්ලිවාදයෙන් නෙමෙයිද පොහොට්ටු බිඳියාම ආරම්භ වුණේ නෑ චමුදිත එහෙම දෙයක් නැහැ ඇත්තටම ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ නමුත් මේක අපි මම ඔබට එක දෙයක් කියන්නම් මේක තේරුම් ගන්න. අපි දන්නවා මුදල් ඇමතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා 2021 අවසන් භාගයේ දැනුම් දීමක් කරා ඉදිරියේදී විදේශ විනිමය හිඟයක් එනවා ඒක නිසා ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් අපිට රටට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා අඩුතරමේ මාස 6-7ක කාලයක් දෙන්න මේක යථා තත්ත්වයට පත් කරන්න විදේශ රටවල් සමග ණය ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම සහ ගෑස් ලබා ගැනීම කටයුතු කරන්න කියලා. එතකොට ඒ මේක උඩ ගම්මන්පිල මහතා විදේශගත වෙනවා. ඕමානයට යනවා. අපි දැක්කාර පර්දාවක් දාගත්ත කාන්තාවක් සමග ඡායාරූපයක් තිබිලා විවිධ අනවශ්‍ය බොරු කතා සමාජ මාධ්‍ය තුල ගියා
නමුත් මම මේ ඉන්සිඩන්ට් එක මතක් කරන්න කිව්වේ එතුමා ගිහිල්ලා ඇවිල්ලා රටට ජනතාවට ප්‍රකාශයක් කරනවා කැබිනට් එකට ප්‍රකාශයක් කරනවා මේ ඕමානයේ සමග වසර කාලයකට තෙල් ලබා ගැනීමට කිවිසුමක් ලෑස්ති කරගන්න. ඒ බොරුද කිව්වේ ඒක? කොහේ කිවිසුම? ඒ කියන්නේ බොරුවක් කිව්වේ. කොහේ කිවිසුම? ඒක තමයි මාත් ඔබෙන් අහන්නේ. ඔබ මගෙන් අහලා හරියන්නේ නැහැ. නෑ ඒක තමයි. මේ මේක මේක ඔබේ පක්ෂයේ ප්‍රධාන හවුල්කාර මහින්ද රාජපක්ෂ අර මේ නුගේගොඩ මහින්ද සුලංගෙන් ගෙන ආපු කෙනා ඔබ වුණ එක මූන්ට ඔහුගෙන් අහන්න. ඒක ඒක තමයි දැන් නෑ ඔබ කියන්නේ දැන් ඔබ මගෙන් කියන්නේ නෑ නේ මේ කිවිසුම නැද්ද බොරුවක්ද කියලා. ඔබ කියන්නේ මේ අපේ කල්ලිවාදයක් මත කියලා නේ චමුදිත. නමුත් මම නේ ඔබ කිව්වේ ඒක. ඒක නෑ ඔබ කියන්නේ කල්ලිවාදයක්. ඔබ දැන් කිව්ව කට් එකේ තිබුණේ වොයිස් කට් එකේ. කල්ලිවාදයක් නෙමෙයි. නැත්තම් මොකද්ද? इंधन ඔහු රටේ මේ මේ ඉන්ධන බාර ඇමතිවරයා හැටියට ඉදිරි කාලේ රටේ ජනතාවට ඉන්ධන නැති වෙනවා කියලා කිව්වා. ඒතර කිවිසුම දැන් ඕමානයට මේ කිවිසුමට ඔහු යනකොට මේක විදේශ කටයුතු අමාත්‍යාංශයක් යනවා. ඒතර ඔහුට තනියෙන් බොරුවක් කරන්න බෑ නේද ගම්මන්ත්‍රීට? රටේ ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරී යනවා. ඔහු ලංකාවට අමාත්‍යාංශ ලේකම්වරිය තමයි අර ගිහිලා තිබුණේ. එතකොට ඒක බොරුවක් නම් ඒක අනාවරණය වෙන්න එපා. එතුමා ඇවිල්ලා එවැනි ප්‍රකාශයක් කරා ඔබට මතකද? ඔබට මතකද මොකද ප්‍රකාශ කියන්නේ ඕමානයේ සමග වසර කාලයකට ඉන්ධන ලබා ගැනීමට කිවිසුමකට එළඹුණා කියලා නෑ ඔබ කියනවා නම් නෑ ඔබට මතකද නිශ්චිතව එහෙම මතකයක් නැහැ ඒ කාරණාව හරියට අකුරක් නෑ ඒ නිසා මට පිටර බොරුවට ප්‍රකාශයක් කරන්න බෑ නිශ්චිතව වචනයක් නෑ අර මතක නැති නිසා මේ වෙලාවේ එහෙම ප්‍රකාශයක් කරන්න බෑ නමුත් ඔබට මතකයක් තියෙන නිසා ඔබ ප්‍රකාශ කරන්නේ එතකොට ඔහු පැහැදිලිව නොතිබූ කිවිසුමක් පිළිබඳව රටට කිව්වා ඒක නෙවෙයි කියන්නේ ඔව් මම කියන්නේ ඒතර පක්ෂයටත් කිව්වා ආණ්ඩුවටත් කිව්වා රටටත් කිව්වා ඒ අවස්ථාවේ विविध मर्मस्थान भारवहिटपु अमात्यवरु ये संबंधे अवश्य कटयुतु नोकिरीमत् මේ කඩා වැටීමට හේතු කරා. ඒක තමයි ඔබ කියනවා. දුර්වලතාවයක්. ඒ කියන්නේ ඔබ කියනවා රාජ්‍යනායකයන්ට වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි රාජ්‍ය නායකයාට අන්තිමට යන්න උනේ. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ඔබ පැහැදිලිව කිව්වා මේ මේ ලිබියාව ඉරාකයේ සිදුවෙච්ච ක්‍රියාදාමයේ තානාපති කාර්යාල පිළිබඳව සහ අවසානයේ මේ පුරුක ඔබ උදේ ගම්මන් පිලත් සමග ගාවනවා උදේ ගම්මන් පිලත් රාජ ගෝඨාභය රාජපක්ෂ රටින් පැන යාමේ කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක් වශයෙන් ඔබ මේ ලින්කයක් නිර්මාණය කරනවා මම ඔබට කියන්නේ සිදුවිච්ච සිදුවීම් ඔව් එතකොට ඔබ බුද්ධිමත්ව සිතා බලන්න මේ යටින් සිදුවෙච්ච කාරණේ නෑ බුද්ධිමත්ව හිතලා මේ අහන්නේ මොකද ඔබ මතු කරන්නේ ඉතාම බරපතල කාරණාවක් නිසා ඔබ ඉරාකයෙන් පටන් ලිබියාවෙන් පටන් ගත්තා ඉරාකයට ගියා අපේ රජය පෙර වැට්ටවීම ඉතා බරපතල කාරණයක් ඒ කියන්නේ රජය වැට්ටවීමේ විදේශීය කුමන්ත්‍රණය වගේම දේශීය කුමන්ත්‍රණකරු උදේ ගම්මන් පිල මම කාරණා කියනවා ඔබ බුද්ධිමත් සිතවා ඉන්නවද ගම්මන් පිළ විතරද ඉන්නේ තව අය ඉන්නවද ඒ කාලේ සිදුවිණු කාරණා සම්බන්ධයෙන් ඔබ බුද්ධිමත් සිතවා ඒ කාලේ ඔබට ගැටුම තිබුණේ උදේ සමග සහ විමල් සමග ඒ දෙන්නත් එක විතර ඔබේ ගැටුම තිබුණා මට කිසි කෙනෙක් එක්ක ගැටුමක් නැහැ ඔබ තමයි හැරරත පැලෙන් මේ තෙල් අඩු කරපු ගමන් එහෙම ලියුම් යවන්නේ ඔබ තමයි විශේෂයෙන් ගම්මන් පිළ සහ විමල් සමග නෑ එහෙම කියන්න එපා චමුදිත ඒ අවස්ථාවේදී මම ප්‍රකාශ කළේ රට වහලා රටේ වාහන දුවන්නේ නැති වෙලාවක රටේ ජනතාවට රස්සාවක් කරගන්න බැරි වෙලාවක මේක කරන්න එපා තෙල් වැඩි කරන්න ඕන නම් රට ඇරලා රටේ ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට අනුගත වෙච්ච අවස්ථාවක කරන්න කියන එක අපි කිව්වේ ඒක මේ ඔබ වැරදි අර්ථකථනයක් දෙන්න එපා ඒක මං පක්ෂයේ ලේකම්වරයා හැටියට අපේ පක්ෂ මතය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මට විරාමයට යන්න තියෙනවා. ඔබ දැන් වැදගත් කාරණාවක් අනාවරණය කළා සමහර කාරණා ඔබ කිව්ව මගෙන් අහන්න එපා මට උත්තර දෙන්න බෑ. ඒවා සමහර ඉතිහාසයේ අනාගතේ ලියවෙන දවසක ලියවේවි. විරාමයට යන්න කලින් අවසන් ප්‍රශ්නේ අහන්න විරාමයට යන්න පෙර. දේශීය මේ අර්බුදයේ කුමන්ත්‍රණයේ දේශීය නියෝජිතයා ගම්මන් පිළ විදියට නම් කරනවා නම් ඊට අමතරව තව අය නම් ඔබ නම් කරනවා නම් මන් දන්නේ මම නම් කරේ නෑ. හරි ඔබට තව මේ හරි මම නම් කරනවා නම් කියලා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ඔබ මේකට එකතු කරන තව නම් තිබෙනවද නෑ මේ පහුගිය කාලේ සිදුවෙච්ච සිදුවීම් 30 එකින් එක බැලුවොත්
බුද්ධිමත්ව විමසා බලුවොත් නෑ සිදුවීම් ගොඩක් උනානේ ඒක තමයි ඒක විතරයි නේ සිදුවීම් විතරයි නේ ඉරුනේ වෙන මොකුත් උන්නේ නෑ පෞලි කාලේ ඒ නිසා අපිට හිතන්න බෑ මම පාලිතරංග බණ්ඩාර මහත්තයන් අහන ඕ කියන්න ඕනේ අපිට හිතන්න බෑ සිදුවීම් විතරයි නේ අර කිව්වා වගේ උනේ දවස අපිට හිතාගන්න කියලා මට විරාමයට යන්න තව ඔබ නම් කරනවා නම් කරන්න නෑ ඒ අපේ රජයේ ඒ දිගින් දිගටම විවිධ සිදුවීම් උනානේ චමුදිත ඔව් ඒ සිදුවීම් ධාමයක් වුණා ඒ කියන්නේ අපිට රජයක් හැටියට පත් වෙලා अपे रजेट आप पलवेनी इन्वेस्टमेंट आयोजने नगनीर जटी संबंध आयोजने सीएट पनासा रजेट सीएट हतलिस नमया आयोजक अट यान इताम केटिकाले की जटी संबर्धने डॉलर मिलियन अटसिया रजेट मुदल लबन आयोजने ये आयोजने රජයට රජයකට ආපු පළවෙනි ආයෝජනයේ ආයෝජකයව එළෝ ගත්තා. ඒ ඒතරත් ඉතින් ඒගොල්ලමනේ. නෑ හිටපු අය ඔබ තීරණය කරන්න කවුද කියලා. තව ඒ ඇත්ත එක සම්බන්ධ කමිසක් හිටියා. එතකොට අන්තිමට රටට වුණු හානිය මොකද්ද? අර නැගෙනහිර ජැටිය වගේ දෙගුණයක් විශාල බටහිර ජැටියක් ලබා දුන්නා. 151ක් එන්න තිබිච්ච ආයෝජනයේ 120ක් වුණා අපේ 180ක් වුණා වුන්ට අදටත් ලංකාවට ජැටියකුත් නෑ. जनाधिपति महिंद राजपक्ष मेतुमा हिटिया एक राटे जनाधिपति हटियट पत्कर राटे जनता पत्कर जनाधिपति अरे अभी विराम विराम पशु साकच्चा कर अभी पोटे महालेखा नीति सागर कार्य संसा पालित रंग भंडार एक्स जाति पक्षे महालेखा वरुद्धनाथ समग साकच्चा कर विराम අපි අද සලකුණේ තීරණාත්මක තැනකට එනවා සර්වපාක්ෂික ප්‍රජය පිළිබඳ කාරණාවට අපිට ලොකු කාලයක් නැහැ විනාඩි කිහිපයක් තියෙන පාලිතරංග බණ්ඩාර මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ කියන ඔවුන් යෝජනාවක් ඉදිරිපත් කළා එකක් මේ එන සර්වපාක්ෂික එනවා නම් හැදෙන ආණ්ඩුවේ අමතර 10ක් විය යුතුයි කෙටි කාලීනව මැතිවරණයකට යා යුතුයි කාල සීමාව ප්‍රකාශ කළ යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවුරුද්ද දෙකමාරක් ඉතුරු කොටා මහත්මයා කාලේ ඉන්න නෙමෙයි ඊළඟට කතානායක මම කියන්නේ මීට පෙර ආතුව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක මේ සර්වපාක්ෂික ආණ්ඩුව නෙමෙයි කතානායකවරයා ජනාධිපති විය යුතුයි සර්වපාක්ෂික පක්ෂවලින් එකගත් විය යුතු අග මේ අගමැතිවරයෙක් විය යුතුයි වගේ කාරණා බලන මොකද්ද මේ අදහස න චවන්ත एकदम हतलिस सीएल निर्णायकट एक सुना डीएस एनायक महत्या यदा इद्रपाते चिपील जयग्रहण करे डीएस एनायक महत्या टाटे आग्रहती रेवणी यदा थेरी पाते सीएल दिन सम्मति टावा मेतना जाति नायक हे मे हत्या रटगनी सूसम उद्गल डीएस एनायक महत्या ऐनो डीएस एनायक महत्या टाटे नायक हे बार दुना डीएस एनायक महत्या गल व्यापारे मिन्नेरी व्यापारे रजरा टक्कर हतलिस पीएल कलापे तेदीम पत्र දවන්ත පරිවර්තන සිදු කරා. ඒ මේ පරිවර්තන සිදු කරන වෙලාවේ ගල්ලු ව්‍යාපාරය සිදු කරන වෙලාවේ එංගලන්ත රජයටත් ණයට සල්ලි දුන්නා. ඉතිහාසයේ නොකිය වෙච්ච රහස්‍යවා එංගල අප්‍රසිද්ධ කාරණාව. නමුත් එංගලන්ත රජයටත් ණයට සල්ලි දුන්නා. එවැනි ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වුණා සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කටයුතු කරපු. අද රට ඇති වෙලා තියෙන්නේ එවැනි ගොඩනැගීමට අවස්ථාවක්. ඒ ගොඩනැගීමට අවස්ථාවේදී एक कोंदेश इधिपत कर अब एक कोंदेश वे उत्ते पक्ष शक्ति मत गिरी तन कौरू पत् कारण मित आप शक्ति मत आपे अरम का देखोटे विशिलक्ष जनगहने सहने देखो जीवत करवागत अतर कारण एक පවත්තාගෙන යාමේදී යම් යම් කණ්ඩායම නඩත්තු කරන්න වෙනවා. දැන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්න ගියාම ක්‍රීඩකයා නඩත්තු කර ක්‍රීඩාවේ ජයග්‍රහණය කරන්න බැහැනේ. ඒ වගේ හැම කාරණාවකදී යම් යම් අතුරු කාරණා තියෙනවා. ඒ අතුරු කාරණා නමුත් ඒ අතුරු කාරණා වලට අමතර ප්‍රධාන මුඛ්‍ය කාරණේ වෙලා තියෙන රට ගොඩනගන්න. හරි අබල්ලෙමු. අපේ තරුණ කණ්ඩායම කොහොමද ඉදිරියට ගෙන යන්නේ? ඒගොල්ලෝ අනාගතය හදන්නේ කොහොමද? අන්න එහෙනම් 48 DSN එක මතතුමත් එක්කලා
ඒ පූර්වාදර්ශය දීලා තියෙනවා අපි 56 බෙදුනට පස්සේ තමයි අපි කඩාවැටීමට ලක් කරලා තින්නේ ආර්ථික වශයෙන් සමාජ වශයෙන් දේශපාලන වශයෙන් නීතිමය වශයෙන් ඒ සියල්ලම හැබැයි එහෙම නම් නැවතත් අපි 48 යුගයට සියලු දෙනෙකු තුල යා යුතු වෙනවා හරි මොකක්ද කියන්නේ අපි මුඛ්‍ය පරමාර්ථය JVP කරන්නේ අර බේතකට කොඳුරු තෙල් හත්පට්ටේ ගුත්තක් චුට්ටක් ගන්න කිව්ව ඉතින් ඒ වගේ කියලා දාන්න JVP එකට සාකච්ඡාවට එනවද නම් අපි දැන් මුනි නන්දන උත්සවය තිබුණේ හෙට එනවා කිව්වට එන්නේ නැහැ එන්නේ නැහැ කියලා නේ අපි දැනුවත් වෙලා තිබුණේ මෙන්නා කියලා දැන් අවසාන මොහොතේ තත් වෙනවා මම අතරම නොදැනමට කතා කරන්න බෑ මම දන්නේ නැහැ හරි බලමු මේ ජනතා මිතුරු නායක අනුර කුමාර දිසානායකගේ අදහස ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් වූ වහාම අපේ යෝජනාවක් තිබුණා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගී යුතුයි කෙටි කාලයක් ඇතුළත මැතිවරණයකට යා යුතුයි කතානායකවරයා ජනාධිපතිවරයා බවට පත් වෙන්න සර්වපාක්ෂික ආණ්ඩුවට එකඟ වෙන්න පක්ෂය ඇතුළේ පොදු එකඟතාවයෙන් අග්‍රාමාත්‍යවරයෙක් තෝරා ගන්න අමාත්‍ය මණ්ඩලයේ 10ක වගේ සීමාවක් ඇති කරන්න නිදහස් කොට තිබෙන නඩු නැවත පවරන්න අභියාචනය කරන්න ඉල්ලාස් කරගත්තු නඩු නැවත පවරන්න දැන්ට ඉදිරිපත් කර තිබෙන පැමිණිලි පිළිබඳ වහා විභාගයක් කරන්න කියන යෝජනාව තමයි අපේ සර්වපාක්ෂික ආණ්ඩුවට ඇතුළත් වී තිබුණේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අනෙක් කණ්ඩායම් සහය දැක්වීමක් කරනකොට ඒ කිසිසේත්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කොතනකවත් ඔහු යෝජනා කරන සර්වපාක්ෂික ආණ්ඩුවේ කාලය කියන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා හංගවමින් තිබෙනවා මේ පාර්ලිමේන්තුවට තව අවුරුදු 3කට ආසන්න කාලයක් තිබෙනවා. ඒ කාලය පුරාම ඔහු ජනාධිපති ලෙස ඉඳිමින් මේ පාර්ලිමේන්තුව ඇදගෙන යාම සඳහා ඔහුගේ ප්‍රයත්නයක් තියෙන බව තමයි පෙන්නුම් කරන්නේ. ඒ නිසා මා හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනා කරන එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි දායකත්ව සපයන්නේ නැහැ. මේ ජවිපේ දක්වන අදහස සාගර කාර්යවස මහත්මයා දැන් මේ ප්‍රශ්නෙමයි ඇහුවේ මම මේ මේ එක්සත් ජාතික මහලේකම්වරයාගෙන් දැන් ඔබේ කට් අයයි එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා ජනාධිපතිවරේ පත් කරගෙන එක മന്ത്രി ධූරයක් තියෙන മന്ത്രി ධූර තුනක් තියෙන මහජන එක්සත් පෙරමුණේ පොට්ටුවේ අගමැතිවරේ පත් කරගෙන අනිත් පැයට එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කිව්වම ඒක සර්වපාක්ෂික වෙනවද නෑ ඒක ජමුදිත මේක මේ වැරදි හැකින් බලන පුද්ගලෙක්ට ඕන තරම් වැරදි හැකින් බලන්නත් පුළුවන්. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ තියෙන එක ආසනයයි. එතකොට එතුමාට අපි සහයෝගය දෙනකොට ඒ සහයෝගයේ ඔබ අර කලින් රංගි බණ්ඩාර මැතිතුමාගෙන් අහුවා වගේ ඇහුවා ගිවිසුමක් තියුණාද මොකක් හරි යටින් අස්සම් කරපු කියලා. ඇත්තෙන්ම කිසිදු ගිවිසුමක් තිබුණේ නැහැ. අපි එතුමාට සහයෝගය දෙන්න තීරණය කරේ අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙන එක කාරණයයි ඒක තමයි මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට සාධාරණ සහ නිදහස් ලෙස තමන්ගේ මතය අනුව දේශපාලනය කරන්න අවකාශය හදා දෙන්න කියලා මොකද අපි දන්නවා ඒක අපි කියන්න ලැජ්ජ වුණත් අපි කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 76 දෙනෙක්ගේ 76 දෙනෙක්ගේ ගෙවල් ගිනි තියලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 225න් 3න් 1කගේ ගෙවල් ගිනි තියලා තියෙනවා. එක් මන්ත්‍රීවරයෙක්ව මහමගේ බල්ලෙක් වගේ මරා දාලා තියෙනවා. මේ කියන සාමකාමී නිදහස අරගලකරුවන් කියන කට්ටිය විසින්. එතකොට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදීව පත්තුණු නියෝජිතයන්ගේ 3න් 1කගේ නිවාස ගිනි තියලා තියෙන්නේ ඔවුන් මේ තුවක්කු අරගෙන යුද්ධයට ගියා මිනිසු මරන්න ගියා කියලා නෙමෙයි. ඔවුන් දරණ දේශපාලන මතය පිළිගන්නේ නැහැ කියන කාරණේ උඩ. Taman දරණ දේශපාලන මතය පිළිගන්නේ නැහැ කියන කාරණේ උඩ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පත්වෙච්ච මහජන නියෝජිතයෝ 3න් 1කගේ ගෙවල් ගිනි තියලා එක් මන්ත්‍රීවරයෙක් පාරේ ගහලා මරලා දාලා තව මන්ත්‍රීවරයෙක් අපි දන්න වෙල්ගම් මැතිතුමා ඉතාම අමානුෂික ආකාරයට එතුමා දින ගණනක් ජීවිතයත් මරණයත් අතර සටනක ඉඳලා බේරුණේ එවැනි තත්වයකට පත්වෙච්ච තත්ත්වයක් තිබුණේ ඉතින් අපිට බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි මේ රටේ අපිටද එහෙම නැත්නම් වෙනත් ඕනම පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙන්න ඕනේ. ඒ අයිතිය ලබා දෙන්න. ඊළඟ මැතිවරණයෙන් ඔහොට්ටුව හොඳ නැහැ කියලා හිතනවා නම් අපිව ගෙදර යවන එක ඒක ජනතාවගේ දෙයක්. නමුත්
ඒක මේ පාරට බහැපු කීප දෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෑ ඔද ඔබ කතා කරන්නේ ඔය අරගලේ කොටසක් නේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සැබෑ ජනමතයේ ජනාධිපති අගමැති තේරීම හරහා වුණාද ඒක තමයි වුණ අහන්නේ 130 130 නෑ එතකොට ඒ தත්ත්වය යටතේ මේ රටේ ජනාධිපතිවරයා පත් වුණාම ඒ ජනාධිපතිවරයාට තියෙන්නේ පාර්ලිමේන්තුවේ එක ආසනයයි නං එතුමා නිර්මාණය කරන රජයට තමයි වැඩිම අවස්ථාවක් තියෙන්නේ සර්වපාක්ෂික රජය බිහි කරන්න වැඩිම අවස්ථාවක් තියෙන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා බිහි කරන පක්ෂයට තියෙන්නේ සංකේතාත්මක එක ආසනය හැබැයි ඌට ලැබෙනවා ඡන්දෙන් 134ක් ඩලස් සලහපෙරුම් මහත්මයා ලැබෙනවා ඡන්ද 80ක් නะ 82ක් හරි ජනතා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා 134ක් ලැබෙනකොට එළිය ජනමතයේ ඊට සමානද කියන එක. ජවිපිට ලැබෙන ආසන 3යි. හැබැයි ජවිපේ ජනමතයේ එළිය තියෙන එක ඒකට සාපේක්ෂද? ඒතොර මේක විකෘති නැද්ද මේ ප්‍රතිපලය? නෑ එළිය තියෙන ජනමතය මේකට සාපේක්ෂද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් මේ එළියට බහැලා කෑ ගහන කීප දෙනෙක්ට නෙමෙයි චමුදිත. ඔබ කියන විදිහට ওই අරගලයට මුළු ලංකාවම කීයක් සහභාගී වෙන්නේ නැද්ද? ලක්ෂ 2ක් උපරිම තුනක් ඒ 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනාධිපතිවරයා පත් කරන්නේ එතකොට ඉතුරු ලක්ෂ 65ට අපි කිව්ව ලක්ෂ 4ක් කියලා ඉතින් එහෙමනම් ඇහි ඔබේ ජනාධිපතිනේ ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට එනකොට එතනින් ගියා ජනා මන්දිරේට මන්දිරේ වට කරාම එතනින් ගියා නැවට පැනලා රටින් ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බාර ගත්තා පළවෙනි ගමන ගියා මොකද්ද මේ හමුදා මූලස්ථානයේට එදා රෑම ඔක්කොම අයින් කළ දැම්මා ඉතින් ඔබ අපේ ලක්ෂ 3ද කියලා අහන්නේ ඔබ ඔබේ පක්ෂනේ අර විදිහට ක්‍රියාත්මක වුණේ ඒක ඒක ඉතින් අපි ඒක පිළිගන්න ඕනේ අපේ නායකයා අපි පත් කරපු ජනාධිපතිවරයා නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා තමයි ඌට යන්න උනේ. ඒක අපි හංගන්නේ නැහැනේ. අපි ඒක ඉතා මේ විවෘත පිළිගන්න ඕනේ. එක දෙයක් ඇත්ත කියන්න රනිල් වික්‍රමසිංහට හමුදා මූලස්ථානෙට ගිහිල්ලා ඇවිල්ලා එදා රෑ වැඩ බාරගෙන විනාඩි පැය 24ක් යන්න පෙර මේක ක්ලියර් කරන්න පුළුවන් වෙන්නත් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය අවසන් කර පුද්ගලට මේක බැරි වෙන්නත් ඔහුට අවසන් කාලේ ඔහු දෙන නියෝග පිළිගත්තේ නැද්ද හමුදාව ඇතුලේ එවැනි තත්ත්වයක්ත් තිබුණාද එවැනි තත්ත්වයක් තිබුණාද කියන එක කවදා හරි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකාවට ආව එතුමගෙන් අහන්න ඕනේ දැන් මම ඒක සාමාන්‍යයි නේද ප්‍රශ්නේ ඔව් ඒක හරි සාමාන්‍ය ප්‍රශ්නයක් රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් වෙන්නත් එක රැකකින් මේක කරන්න ඔබට විතරක් නෙමෙයි ඒක අපිටත් තියෙන ප්‍රශ්නයක් චමුදිත ඇයි එතුමාට හිටපු හමුදා නිලධාරියෙක් වෙලා හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙලා මේ තත්ත්වේ පාලනය කරන්න නොහැකි වුණේ ඔහුපත් කරපු හමුදාපති ඔහුපත් කරපු ත්‍රිවිධ හමුදාපති ඔහුපත් කරපු මේ මාණ්ඩලික ප්‍රධානීන් ඉඳද්දී ඒකබද මාණ්ඩලික ප්‍රධානීන් ඉඳද්දී ඔහුට බැරි වුණු දේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරේ කොහොමද ඒක තමයි ඒක සැකයක් මතු වෙනවනේ ඒක 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 ඇත්තටම අපි අපිටත් ওই ප්‍රශ්නේ තියෙනවා මට පක්ෂය තුල දෙක සාකච්ඡා කළාද පක්ෂය ඇතුලේ කියන්නේ ওই සම්බන්ධයෙන් විශේෂ පක්ෂ සාකච්ඡාවක් තියුන්නේ නැහැ නමුත් පක්ෂයේ බොහෝ දෙනෙක් ওই සම්බන්ධ විවිධ අදහස් ප්‍රකාශ කරනවා ඒ කියන්නේ අවසන් කාලයේදී හමුදාවේ සහය ජනාධිපතිවරයාගෙන් ගිලිහෙමින් තිබුණාය කියන එක නෑ ඇයි එතුමා ඒක කරගන්න බැරි වුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා आरक्षक हमुदावलुति ඒ කියන්නේ මම කිව්වේ ආරක්ෂක හමුදාවල සහාය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට නොලැබුණා කියන එක නෙමෙයි මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ ආරක්ෂක හමුදාවල සහාය භාවිතා කරාද නැද්ද කියන එකත් කාරණයක් වෙන්නත් පුළුවන් ওই කාරණා දෙකම තියෙන්න පුළුවන් සමහරක් විට එතුමා ඉල්ලලා සහාය ලබා නොදෙන්න පුළුවන් සමහරක් විට එතුමා තීරණය කරන්න පුළුවන් නෑ මං මෙවැනි දෙයක් කරන්නේ නැහැ. නමුත් ඔහු සේනාධි නායකයා ඔහු ඉල්ලන සහාය ලබා දෙන්න ආරක්ෂක හමුදා ප්‍රධානීන් ත්‍රිවිධ හමුදා වැඩි ඉන්නේ. ඒක තමයි. ඔයි කාරණා දෙකම වෙන්න පුළුවන් චමුදිත. ඒ කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කරාද දන්නේ නැහැ. ඒකයි මං කියන්නේ ඔයි කාරණා දෙකක් තියෙනවා උතන. එක කාරණයක් වෙන්න පුළුවන් එතුමා තීරණය කරනවා නෑ මම මේ අරගලයට එරෙහිව හමුදා බලය යොදවන්නේ නැහැ. පහර දීමක් කරන්නේ නැහැ මම මෙතන ඉවත් වෙනවා කියලා එතුමා
බොහෝම ප්‍රජාතන්ත්‍රවාදී කෙළවරට ගිය නායකයෙක් හැටියට කටයුතු කළ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතුමා හමුදා වලින් බලාපොරොත්තු වෙච්ච සහයෝගය නොලැබුණා වෙන්නත් පුළුවන්. ওই කාරණා දෙකෙන් මොකද්ද උනේ කියන එක එතුමා ලංකාවට ආපු දවසේ ප්‍රකාශ කළා. හරි අපි බලමු සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව අපි සාකච්ඡා කරමින් විරාමයටත් යා යුතුව තිබෙනවා. කෙසේ වෙතත් දැන් අද දැන් 12:23 අද 9 වෙනිදා. 9 වෙනිදා කියන්නේ කො කැලෙන්ඩරේ නරක දවසක් පෞගිය මාස 3-4 මැතුලේ 9 වෙනිදාවත් අදත් කැදවා තිබෙනවා කිසියම් කණ්ඩායමක් දැන් ඊළඟ අරගලේ ඊළඟ කොටසට කියලා. ඒක ගැන අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් බලමු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමග ජන බලවේගයේ සභාපතිවරයා ඔහු දක්වන අදහස මොකක්ද කියලා සර්වපාක්ෂික එකතුව පිළිබඳව. එරට ඉන්න ප්‍රබල පූජ්‍ය පක්ෂය බුද්ධිමත්තු හැම කියන ව්‍යස්තාවනුව කරන්න ව්‍යස්තාවනුව කරන්න කියලා. ව්‍යස්තාව මැල්ලුම් කරලා මලවගෙන තම්බලා හොදි දාලා කෑවා කියලා රටක් හැදෙන්නේ නැහැ. ව්‍යස්තාව මෙහෙවන්නේ නොම්මරකේ හොරුණක්. එතකොට ඒ අනුගත මීයේ වැඩක් තියෙනවා. අනිල් වික්‍රමසිංහත්වට පුළුවන් කූඩාරම් ගලවන්න. කූඩාරම් ගලවුවම අරගල ඉවරයි කියලා හිතනවනේ. ඒක හරියට මේ කකුලේ මගේ තියෙනවනේ පිළිකාවක්. මම කකුලේ නියපොතු ටික කපලා හිතනවා පිළිකාවක් නෙවෙයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපතිවරයා හැටියට ඔබගේ මතය මොකක්ද? මගේ පුද්ගලික මතය මම තරයේම ඉන්නවා. එවැනි ආණ්ඩුවක මට අමතකවත් දුන්නාට මම ගන්නෙ නෑ ගන්නෙ නෑ ගන්නෙ නෑමයි. අරගලේ පටන් ගත්ත ආදරේ අරගලේ කියලා. අවසානයේ මේ යුද හමුදා නිලධාරීන්ට අටපාස් ආමිකාරය කියලා අපහාස කරා. අටපාස් කියන එක මාත් කියලා තියෙනවා. අපේ පාවල හමුදා වගේ වට අපි ගන්නේ අටපාස්සයි. මම හිතන්නේ ඒක අපහාසයක් කියලා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණෙන බවට ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්වරයා ඉතා ප්‍රසිද්ධිය පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මෙතුමා ලංකාවට ආවොත් එතුමාට කොහේ හරි හැංගිලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ළඟින් යන කොල්ලෝ හිටන් යන අය හූ කියාගෙන යන්නත් ඉඩ තියෙනවා. ලංකාවට අර විදිය ජීවිතයක් ගත කරන්න ඕන නම් ඉතින් එතුමාට එන්න පුළුවන්. එතුමාගේ කැමැත්තනේ. ඔතුමා කිව්වට මං කිව්වට එතුමා තීරණ ගන්න එකක් නෑනේ. නමුත් අරක තමයි සිද්ධ වෙන්නේ. අපි විරාමයකටත් යා යුතු තුන ඉතාලම කෙටියෙන් ඔබ දෙපළටම අවස්ථාව අතර ඔබ සඳහන් කරපු සර්වපාක්ෂික ආණ්ඩුව කියන්නේ ව්‍යවස්ථාව ගැන මොනවද කතා කළත් ව්‍යවස්ථාව සම්මත කරලා ඉන්න අය ගැන කතා කළත් පිටිපස්සේ ඉන්න අය ගැන කතා කළත් ඔහු එකතු වෙන්නේ නැති බවත් කියනවා. මොකද ඔබ දක්වන ස්ථාවරය ඔහුගේ අදහස පිළිබඳව. නෑ ඒ මෙහෙමයි එතන කාරණා දෙකක් තියෙනවා චමුත. පළවෙනි කාරණේ තමයි සර්වපාක්ෂික රජයකට ඔහු සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ඔහුගේ පුද්ගලික මේ මේ කැමැත්ත අනුව සිදුවෙන දෙයක්නේ. එය ඔහුට තීරණය කළ හැකි. නමුත් ඔහු හිතනවා නම් තවදුරටත් මේ විවස්ථාවෙන් පිට කටයුතු කරලා මේ රටේ ආණ්ඩු බලය ලබා ගන්න පුළුවන් කියලා විවස්ථාවෙන් පිට ආණ්ඩු බලය ලබා ගැනීම නීතිය නිර්වචනය වෙන්නේ කුමන්ත්‍ර රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස. එහෙමනම් එතුමා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක කොටස් කරුවෙක් බවට නිතැනින්ම පත් වෙනවා. ඒක පොන්සේක මහත්මයා. ඔව්. දැන් යම් කිසි සාකච්ඡාවක් වෙලා තියෙනවා මාධ්‍යවල සඳහන් වෙනවා ඔහු දැන් ඔහු තාම ෆීල්ඩ් මාෂල් කියන්නේ සක්‍රීය සේවයේ ඉන්න තනතුරක් වශයෙන් නේ සලකන්නේ මේ කිසියම් ඔහු මොන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට අනුබල දුන්නාය කියන කාරණාව සම්බන්ධයෙන් ඔහුට ඒව චෝදනා ගොනු කරන සාකච්ඡාවක් වෙලා තියෙනවද? මම ඒක නම් මම දන්නේ නැහැ. එවැනි සාකච්ඡාවකට මම සහභාගී වෙලා නැහැ. නමුත් මම මේ දැන් එතුමා මේ කියපු කතාවෙන් මොකද එතුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රකින්නවා කියලා පළවෙනි දිවුරුම ගන්නවා. ඒ දිවුරුම පිට තමයි ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙන්න ඔහුට ඒ අයිතිය ලැබෙන්නේ. ඒ කියන්නේ ඒ දිවුරුමෙන් කියනවා මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුගත වෙනවා ඒ සුරක්ෂා කරනවා කියලා. ඉතින් දැන් එතුමා කියනවා නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියාගෙන මැල්ලුම් කරලා හොදි දාලා කන්නද ඒක වැඩක් නැහැ මේක මේ අරගලයක් මගින් බලය ලබා ගන්න ඕන වගේ මතයක් එහෙමම වචන වලින් කිව්වද මට මතක නැහැ මේ දැන් පෙන්නපු එක ඒ වගේ මතයක් නම් එතුමගෙන් ඒ කියන්නේ එවැනි දෙයක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකින් පරිබාහිරයි. මට කෙටි පිළිතුරක් දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අද වාර්තාවක තුන නැවත සති දෙකක් සිංගප්පූරුවේ වීසා දී කුක් කරගත්තායි කියන කතාව. ඔව් ලංකාවට එනවද මේ එළමෙන සතිය තුරත? මේ ඒකත් මම කියන්න ඕන චමුදේද මේ ඒ මම දන්නේ ඒ මොන නාලිකාවේද කියලා ඒ මේ පුද්ගලයා ඒ ප්‍රශ්න කරපු ඒ මොකද ඔබ කියන්නේ මේ 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 දැන් ඔය පොන්සේක මහත්මයා ඒ ප්‍රශ්න කරපු මාධ්‍යවේදියා ප්‍රකාශයක් කරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා කියා සිටියා කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණෙනවා කියලා. මම එහෙම ප්‍රකාශයක් කොහෙවත් කරලා නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. ඒක ඇත්තටම මගෙන් ඇහුවේ එතුමාට එන්න පුළුවන්ද කියන එක. මම කිව්වා ශ්‍රී ලංකාවේ පුරවැසියෙ ඕනම පුරවැසියෙක්ට තමන්ගේ මව්බිමට නැවත පැමිණීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්
ලබා දීලා තියෙනවා ඒක හින්දා එහෙම පැමිණෙන එක නවත්තන්න කාටවත් බෑ කියන එක. ඉතින් මම දන්නේ නැහැ එතුමා කවදා එනවද එතුමාට එන්න සුදුසු වාතාවරණයක් තියෙනවද නැද්ද? දැන් කියනවා වගේ ආවොත් එහෙම ඌට දැන් ඌ හිටපු ජනාධිපතිවරයෙක් නේ ජනාධිපතිවරට හිමි වරප්‍රසාද ලැබීම පිළිබඳව විවාදයක් නැහනේ. ඌතර ඌ හැංගිලා දින්න වෙන්නේ මිරිහාන ගෙදර දින්න වෙන්නේ මොකක් හරි මේනි සාකච්ඡා මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කියතුර අද පත්‍රයේ තිබුණා යදන මේ ඊයේ නේ මෙඩිකල් චෙක් අප් එකකට ගියේ කියලා නේ. මේ තියෙන නිසා ඕක අපි ඕක මත් මේ වෙන්න ඕනේ මෙඩිකල් චෙක් අප් එකකටද ගියේ ඇත්තරම නෑ එතුමා අපි දැක්කනේ රටේ මම හිතන්නේ ගිය මේ ගිය අවස්ථාවේදී යම් කිසි සෞඛ්‍ය පරීක්ෂණයක් දැන් මේ කියන විදිහට ඌට වාජනේ වුණා ඌට හැංගිලා දින්න වෙන්නේ එහෙම නොත් එහෙම නෑ ඒක ආරක්ෂක අංශ සමග සහ බුද්ධ්‍යංශ සමග කතා කළා තීරණය කරගන්න යුතු දෙයක් මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙන බව දක්වන තුන වෝල් ස්ට්‍රීට් ජර්නල් වලට මේක සුදුසු වෙලාව නෙමෙයි හිටපු ජනාධිපතිට ලංකාවට එන්න කියන එක මෙහෙමයි චමුදිත අවංකව කියනවා නම් මම ප්‍රකාශයක් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පක්ෂ මහලේකම් හැටියේ ලංග පුරවැසියෙක් හැටියට. නමුත් මට පුද්ගලිකව ලංකාවේ බුද්ධ්‍යංශවල කෙලින්ම තොරතුරු ගලා එමක්වත් ඒ සම්බන්ධයෙන් දැනුමක්වත් නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලංකාවේ ජනාධිපතිවරයා හැටියට ඔහුට මම දන්නවා ඔහුට බුද්ධ්‍යංශවලින් කෙලින්ම තොරතුරු ලැබෙනවා. ඉතින් එතුමා එහෙම ප්‍රකාශයක් කරා නම් මම ඒ ප්‍රකාශය අභියෝගයට ලක් කරන්නේ නැහැ. පොමිසුති ඔබ ඊටාම කෙටියෙන් ඔහු කියන ව්‍යවස්ථාව රකින්නේ හොරු නම් ඒ ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රයෝජනේ මොකද්ද කියන කතාවලිය ඔබ ගන්න වෙනත් වචන වලින් එකතු කරලා මොකද රංගේ බණ්ඩාර මහත්මයාගේ අදහස? හොරුපත් කරන හොරුපත් කරලා තියෙන රටේ ජනතාව. ඒත් ව්‍යවස්ථාවට අනුව තමයි පත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ව්‍යවස්ථාව පිළිගන්නවයි කියලා දියුරුන් දිලා ඉන්නේ පොන්සේක මහත්මයා. පොන්සේක මහත්මයා පාර්ලිමේන්තු නියෝජිතයෙක්. එතන ඔහුට එවැනි ප්‍රකාශයක් කිරීම බරපතල ප්‍රකාශයක්. ව්‍යවස්ථාව විනාශ කරලා ව්‍යවස්ථාව අභියෝගයට ලක් කරමින් කටයුතු කරනවා නම් ඒක ඔහු කරන ප්‍රකාශයේ බරපතල ප්‍රකාශයක් මන්ත්‍රීවරයෙකුට අමතරව ඔහු සේනාධිනායකයෙක් වශයෙන් හිටියා. හමුදාපතිවරයෙක් වශයෙන් හිටියා සේනාධිනායක ලෙස හමුදාපතිවරයෙක් වශයෙන් වැඩ කර තුරා. එතන හමුදාව පාලනය වෙන්නේ හමුදා නීතියර්ථේ. ඒකටත් හමුදා නීතියට පනතක් තියෙනවා. එමනම් ඔහු එදා හමුදා පනත පිළිගන්නේ නැති වෙන්න ඕන. එහෙනම් ඔහුගේ සොල්දාදු හමුදා පනත නොපිළිගෙන කටයුතු කරන්න ඕන. එහෙනම් ඔහු දෙන පූර්වාදර්ශේ ඊටමත් වයනකයි. මේ සම්බන්ධ නීති විමර්ශනය සිදු කරලා ඒ සම්බන්ධ නීති මේ වශයෙන් කටයුතු කිරීම සුදුසුයි. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ ප්‍රකාශයත් සමග ෆොන්සේකා මහත්මයා සම්බන්ධව මේ ප්‍රකාශය පමණක් නෙමෙයි. මේ ප්‍රකාශය පමණක් නෙමෙයි. තමයි මේ ප්‍රථමත්ව ප්‍රකාශයක් කරා. අවසාන මේ සටනට රටේ ජනතාවට බීදි බහින්නේ කියලා නම් විඳට. අද ඉරේට බහින්නේ කියලා. ඔය කොළඹට එන්න කියලා කිව්වා. ඒවා මේ මිනිස්සු කුපිත කරන දේවල්. ජනතාව අතර අරගල ඇති කරන දේවල්. නීතිය බෑ. දන්නේ සංකටයම තියෙන රාජ්‍ය විරෝධී වැරද්දා. රජයකට විරුද්ධව මේ කැරලි ගැසීමක් මේ සිදු කරන්නේ. මේ මිනිසුන් අනිත් මහජනයා කුපිත කරන්න බෑ මේ නීතිඥ කොහෙන්ද දන්නවා. මිනිස්සු කුපිත කරවල යම් කිසි අගතියකට. දැන් පහුගිය දවසේ අරගලයි කියලා කරෙත් ඒක තමයි. ජනතාව ගැන ජනතාව කුපිත කරුවා. ජනතාව කුපිත කරපුවාම පොදු ස්ථාන වලටයි පොදු දේපොළටයි දෙකටම හානි කරා. ජනාධිපති මන්දිරය කියන්නේ පොදු ස්ථාන නෙමෙයි මේ පොදු දේපලක් නෙමෙයි ඒක පොදු ස්ථානය. දැන් ඒක අපේ මුදලින් නඩත කරනවා. නමුත් නීතිය ජනතාවගේ මුදලින් නඩත කරනවා හරි. නමුත් ඒවා නිශ්චිත පුද්ගලයෙකුට වෙන් කරන ලද පොදු ස්ථාන. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිශ්චිත පුද්ගලයෙකුට වෙන් කරලා තියෙන්නේ. හැබැයි පොන්සේකා මහත්මයා කලින් සාකච්ඡාවේදී ප්‍රකාශ කරනවා. ඔහුට රට බාර දුන්නොත්, ඔහු මේ අවුරුදු 5කින් මේ රට ගොඩ ගන්නවා. ඒ වගේම තවත් නිශ්චිත කාලයක් ඔහු ප්‍රකාශ කරන අවුරුදු 10ක් වගේ කාලයක්. ඒක පුද්ගල ආදායම 40,000 හෝ ඔවැනි අංකයක් ඉලක්කම කර ප්‍රමාණයකට ඔහු ගෙනවයි කියන කතාව පිළිබඳව ඔහුට බාර දුන්නා. ඔව්. මේ පොන්සේකා මහත්මයාට 15,000ක් වගේ මතකයි. චම්දිතට වඩා කිට්ටියෙම අමරිකානුල 15,000ක්. චම්දිතට වඩා බොහොම කිට්ටියෙම මම පොන්සේකා මහත්මයා ආශ්‍රය කරා. පොන්සේකා මහත්තයා මේ හිරගෙදරින් එලියට එනකොට පාලිතවර පෙරමයි මම අශෝක අබේසිංහයි රටවටේ මික් කරන්න ගියා. පොන්සේකා මහත්තයා කැපැසිටි එක අපි හොඳටම දන්නවා. ඒ නිසා මහත්තයෝ පොන්සේකා මහත්තයා ගැන විතරක් මම කියන්නේ නැහැ. පොන්සේකා මහත්තයා නීතිය පිළිබඳව අවමල් රේණුක ධර්මද්ද දැනුමක් නැති මිනිපු දෙලෙක් විතර මේ හැතරෙන්නේ. කට නිසා එකතරක් කෙලව ගත්තා. දේනු පාරක් කට නිසා කෙලව ගන්නවා වගේ මත් සිද්ධ වෙන්නේ. ඔහොම ගිහිල්ලා අර රංජන් අපේ මිත්‍ර රාමනායකට සිද්ධ වුණේ වචන තියෙනවා. ඒ වචන පාවිච්චි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිදහස දීලා තිනවා පුද්ගලික දීලා තිනම මානව අයිතිවාසිකම් දීලා ඒ අයිතිවාසික යම් තැනක සීමා කරලා තිනවා කියන එකක් දැනගෙන වැඩකටයුතු කරනකෝ හොඳයි. ඒ සීමාව ඉක්මවා ගියාම තමයි
අපි අද සලකුණේ අවසන් කොටස රැවෙtti මෙන්නේ ශ්‍රී ලංකා පොදු ජනප්‍රමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි වගේම එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කියන දෙපළත් සමගයි අපි සාකච්ඡා කරමේ සිටින්නේ සාකච්ඡාවේ අවසන් කොටසේ අපි සිටින්නේ බලමු දැන් ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහතා දක්වන අදහස් දැන් महाजन प्रहार विधायक जनाधिपति देशपालन प्रहार देशपालन प्रहार ඒ කියන්නේ පාර්ලිමේන්තු ඉවර කරන කොතැනද යන්නේ අන්න රනිල් වික්‍රමසිංහ පැසිස්වාදයට යන්නේ ඉතින් පැසිස්වාදය අනුමත කරනවා නම් ලාල්කාන්තලා අනුර කුමාරලත් එක්ක ගියා නම් හරි ඔබ කියන්නේ දේශපාලන ප්‍රහාරයෙන් අදහස් කරන්නේ පැසිස්වාදී ප්‍රහාරයක් කියන එකද මම කියන්නේ අර පාර්ලිමේන්තුවට මේ අවසාන අරගලයේ අවසාන සටන දාදේ පාර්ලිමේන්තුව ඉදිරියට එන්න කියලා ලාල්කාන්ත තුලින් හඳුනෙත් ඇතුළු කණ්ඩායම මොකටද මේක අවසානයක් කරන්න මොකක්ද අවසන් කරන්න හදන්නේ පාර්ලිමේන්තුව අවසන් කරන්න කියලා පාර්ලිමේන්තුව අවසන් කරන්න මොකද්ද පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මුලස්ථානේ එනං ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේවගන් දේවස්ථානේ ඉවර කරන්න කටයුතු කරනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉවර කරනවා නේද ඒ වගේම අනිත් එක මතක් කරන්න කැමති ජමුත බොහොම කෙටියෙන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂේ නායකයා වුණාම ඔහු එළෙයිම ඔබ දන්නනේ ප්‍රසිද්ධ කරන්නේ එක්සත් ජාතික පක්ෂ මිනිස්සුලා තමයි UMP කාර්යෝ කෙරින් කියනවා UMP කාර්යෝ අවුරුදු 26 30 රනිල් වික්‍රමසිංහ මහත්තයා ලවන්න දත ගැව කටන් කරා හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 26 30 හොල්ලන්න තම්බුන්නේ ඒ දා සේනාධි නායකයා වෙලා නෙමෙයි එදා රටේ විදායක ජනාධිපතිවරයා වෙලා නෙමෙයි හරි එදා මේ විවස්ථාන කුළු බලතල තියාගන්නේ නෙමෙයි මුකුත් නැතුව මුකුත් නැතුව රනිල් වික්‍රමසිංහ මත විපක්ෂ නායකත් නැතුව එක්සත් ජාතික පක්ෂ නායකයා වදීරින් ඉරියා එලවන්න හදපු ඔක්කොම එළියට බැලලා යන්න සිද්ධ වුණා මං අද කියන්නේ අද රනිල් වික්‍රමසිංහ මත නීත්‍යානුකූල විවස්ථානුකූල පත් වෙච්ච විදායක ජනාධිපතිවරයා අද සේනාධි නායකවරයා එහෙනම් අද රට මේ ක්‍රියාත්මක කරන මේ යාන්ත්‍රණය එනං එදා UMP කාර්යෙන්ට බැරි වුණා නම් පක්ෂයෙන් එලවා ගන්න බැරි වුණා නම් ලාල්කාන්තලා අනුර කුමාරලාට ඔව සම්මාචාර්යවද හීන පමණයි ඔව හීන විත පරන්න බා මේ විදිහ හැමින් හැමින් කිව්වේ පොහොට්ටුවට එක්ක දන්නේ නෑ පොහොට්ටුවට ඔක්කොටම යන්න වුණා අනේ මේමය අවුරුදු 26 කිසිම ඔබ වැරදි තැනකට යොමු කරන්න හදන්න නෑ මම වැරදි තැන නෙමෙයි ඔය කතාව අහන්න ඕන කෙනෙක්ට හිතන දෙයක් කිසිම දෙයක් නැතුව විධායක බලත් නෑ සේනාධි නායකත් නෑ මුකුත් නැතුව අවුරුදු 26 හිටපු අයද යන්න වුණා කියනකොට මෙන් සර්වේ පොහොට්ටුවට එක්ක වදින්න දන්නේ නෑ කිව්වේ සමිත ඔබ වැරදි තැනකට ගිහලා වැරදි ගැටමක් ඇති කරන්න ආවම මිනිමක් ඇති කරන්න ऐतिहासिक हते निवास तीसवेद मे पहुगे तीसवें मसे तीसवेद दिदास अटसी पहाल मार्च मसे देवेणिद इंग्लिश सह सिंघल अत्र ग्यूसम कथर सिंघल नायक सह इंग्लिश अत्र उड्राट ग्यूसुम ये ऐतिहासिक उड्राट ग्यूसुम देहा सिद्धवे नीलवास ग्यूसुम नवनाट अभी दिगोल दिखट बेदल मरागत पोहट्टुआ UMP नायकोत् ඒවාගේම අපේ ග්‍රාමීය නායකයෝත් අපේ ක්‍රියාකාරුන් දෙගොල්ලෝ එකට එකතු වෙලා අනුරාධපුර විශ්වවිද්‍යාල මහනුවර ඓතිහාසික මේ 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 ජනාධිපති මන්දිරයේ
සාලා වේදි එකට එකාසු වෙලා පොහොට්ටුවත් UMP ත් එකට වැඩ කටයුතු කරන්න ආරම්භ කරා. එහෙනම් අපි යන්න වෙලා තියෙන අතෙන්ට එන්න එතෙන්ට ගිහිල්ලා ඉවරලා රට ගොඩ නැගුණ පස්සේ නැවත උන් නම් දේශපාලන මත අනුව බෙදෙන්න බුණා. හරි. නැතුව මේ පොහොට්ටුව නැති කරන්නවත් මේ කවවත් නැති කරන්න මේ ඔක්කොම රැකගෙන ඔක්කොම එක එකට යන්න ඕන නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට එන්න පෙර ජනාධිපති වෙන්න පෙර ඉඳලම එදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ තනි මන්ත්‍රීවරයා වශයෙන්ොත් පාර්ලිමේන්තුවේ යන්න ප්‍රථමත් කිව්වේ සියලු දෙනා එකට වෙන්න ඕන එකට මේ එකතුලා වැඩ කරත් ඉතරයි මේ ගොඩ ගන්න පුළුවන් කියලා මේ මතය ඔබට අවසන් කරන්න අවස්ථාවක් තියෙනවා. තප්පරෙන් අවසන් කරන මේ මතය ගෙනාවේ අපි 2020 මහමැතිවරණ ජනමත මෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවල බලන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි බොහොම පැහැදිලි කියනවා ඉදිරිය සියලු දෙනා එකට එකතු වෙලා ගම්මේ කොට ගන්න එක තියෙනව නැත්නම් මේ රට කොට ගන්න බෑ කියන එක අපි කියලා තියෙනවා. මේ ලාල්කාන්ත මේ ජනතා විමුක්ති පෙරමුණේ මහත්මයා මන්ත්‍රී මේ හිට මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු කාරණාව පාර්ලිමේන්තුවට එල්ල වෙන දේශපාලන ප්‍රහාරයේ ප්‍රධාන කාරණාවද අද දවසත් එක්ක සම්බන්ධ වෙන නිසා අහන්නේ. ඒකත් සමගම ඔබට අවසන් කරන අවස්ථාවක් තිබෙනවා. ඔව්. එතන චමුදිත මම දකින විදිහට නම් ලාල්කාන්ත මහත්මයා දේශපාලන වශයෙන් අර සරත් පොන්සේකා මහත්මයාට වැඩිය ටිකක් බොහොම පරිස්සමින් වචන හරබනවා වචන හරබයක් කරනවා මොකද මේක මේ දේශපාලන ප්‍රහාරයක් එයා කතා කරන එයා පාවිච්චි කරන වචනේ ප්‍රහාරයක් නෙවෙයි දේශපාලන ප්‍රහාරයක් ඉතින් පාර්ලිමේන්තුවට දේශපාලන ප්‍රහාරයක් දෙන්න පුළුවන් ඡන්දකින් විතරයි වෙන ආකාරයකින් නෙමෙයි පාර්ලිමේන්තුවකට දේශපාලන ප්‍රහාරයක් දෙන්න පුළුවන් එකම අවස්ථාව මේ මැතිවරණයක් තුලින් පමණයි ඉතින් ඔහු ඒ වචන හරඹෙන් මං හිතන්නේ ඔහු බේරෙනවා නමුත් ඒ ඔහු වෙනත් ආකාරයකට මේ කියන්න යන දේ මොකද්ද කියන එක ගැන මං හිතන්නේ ජනතාවට සැකයක් තියෙයි ඒ කෙසේ වෙතත් මං හිතන්නේ මේ වචන හරඹ වලට මේ දේවල් වලට මැදි වෙන්න ඕනේ නැහැ අපි දැන් මේ රට මේ වැටුණ ඇති මං හිතන්නේ අපි පක්ෂයක් හැටියට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මොකද ප්‍රතිපත්තිමය වශයෙන් අපිටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් යම්කිසි වෙනස්කම් තියෙන්න ඇති තියෙනවා ඒ කියන්නේ අපි දන්නවා මොකද එතුමා ආර්ථිකමය වශයෙන් අපි දෙගොල්ලම ප්‍රජාතන්ත්‍රවාදය මුල් තැනලා සලකන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි කියලා හිතන පක්ෂ දෙකක් නමුත් ආර්ථිකමය ප්‍රතිපත්ති ගතොත් එතුමා හැමදාම හිටියේ නියෝ ලිබරල් ප්‍රතිපත්තියක් වඩා සුදුසුයි කියන වගේ මතයක නමුත් අපි පක්ෂයක් හැටියට හැමදාම හිටියෙත් අද ඉන්නෙත් ජාතික ආර්ථිකයක් මත මේ රට ගොඩනැගිය යුතුයි කියන තැන. ඉතින් මේ වගේ අපේ අතරේ වෙනස්කම් තියෙනවා. නමුත් අපි පක්ෂයක් හැටියට තීරණය කරේ මේ එවැනි වෙනස්කම් සම්බන්ධයෙන් කතා කරන වෙනස්කම් උඩ ගහමරා ගන්න වෙලාවක් නෙවෙයි. එතකොට පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ අපිට හිතුණ මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් වඩාත්ම ශක්තිය තියෙන පුද්ගල හැටියට අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට අපි සහයෝගය දුන්නා. ඒ සහයෝගය දීම පිටිපස්සේ කිසිදු හෝ ගිවිසුමක් ඔබයි කියන ආකාරයේ කිසිදු දෙයක් තිබුණේ නැහැ. අපේ තිබුණේ එතුමත් එක්ක එකම ගිවිසුමයි ඒ ඔබතුමා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළා ඔබතුමාට පුළුවන් ආකාරයට මේ ආර්ථිකය නැවත ශක්තිමත් කරන්න කියන ගිවිසුම පමණයි. ඉතින් ඒ ගිවිසුම උඩ තමයි අපි අදටත් කටයුතු කරන්නේ. ගිවිසුම කියන්නේ අස්සම් කරපු එකක් නෙමෙයි. නෙමෙයි අස්සම් කරපු එකක් නෙමෙයි. ඒක මොකද ආයි නෑ. ප්‍රශ්නයක් හිතන ගිවිසුම අස්සම් කිසිම ගිවිසුමක් අස්සම් කරේ නෑ. නමුත් අපේ වෙන තියෙන මාධ්‍යයට නොදී අස්සම් කරෙත් නෑනේ ගිවිසුම. එකඟතාව. නෑ මගේ මාධ්‍යයට නොදීවත් අස්සම් කරේ නෑනේ. නෑ නෑ කිසිදු ගිවිසුමක් අස්සම් කිරීමක් කරේ නෑ. අපි අතරේ තිබිච්ච ඒ කියන්නේ ඒක වචන වලින් ප්‍රකාශිත එකඟතාවයකුත් නෙමෙයි. නමුත් ඒ ක්‍රියාවලියේදී දෙපාර්ශ්වය අතරම ඒ එකඟතාවය ඒ අපි කියනවනේ අර ක්‍රියාවෙන් දැනගන්න පුළුවන් එකඟතාවයන් තියෙනවනේ. අපි දෙපාර්ශ්වයම අතර ඒ එකඟතාවයේ තිබුණ ඇති වෙච්ච එකඟතාවයේ එකම එකඟතාවය තමයි මේ රට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න පුළුවන් නීති ආධිපත්‍ය ඇති රටක් බවට පත් කර මේ රටේ ආර්ථිකය නැවත පුළුවන් තරම් නැවත යටා තත්ත්වයට පත් කරන්න කියන දේ. අපි එතුමගෙන් මේ විශේෂ මේ විශ්වකර්ම වැඩ බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් වැරදි.
මේ කාලයක් තිස්සේ කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච ක්‍රියාදාමයක ප්‍රතිඵලවලට අපි මුහුණ දෙමින් සිටින්නේ අපිට ඒකට මුහුණ දෙන්න වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඒකට මුහුණ දෙන්න වෙනවා නමුත් මේ වෙලාවේ මං හිතන්නේ අපි ජාතියක් හැටියට ශ්‍රී ලංකාවේ ජාතිය හැටියට අපි සිදු කළ යුතු කාරණේ වෙන්නේ මේ වැටුණු තැනින් දැන්වත් මේ මේ එක එක පුද්ගලයින්ට පුද්ගලයන් පදනම් කරගෙන චෝදනා නගන්නේ නැතුව කරුණු ගැන හිතලා බුද්ධිමත්ව කල්පනා කරලා රටක් හැටියට මෙතනින් එළියට එන්නේ කොහොමද කියන කාරණේ. හොඳයි. ඒ කාරණයට පක්ෂයක් හැටියට අපි එකඟ වෙන හැම තැනකදීම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ අවශ්‍ය සහයෝගය දෙනවා. ඒ එතනින් එහාට මේ රට නැවතත් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මේ රටේ සියලු ජනතාවට දේශපාලනය කිරීමේ නිදහසේ ජීවත් වීමේ සන්තෝෂයෙන් තම දරුපවුල සමග යහපත් ආර්ථිකයක් සමග ජීවත් විය හැකි රටක් බවට පත් වේවා කියන ඒ ප්‍රාර්ථනය සහ ඒ එය කිරීමට අපේ පක්ෂයට හැකියාව තියෙනවා කියන අදිෂ්ඨානයත් श्री लंका पुद जन पेरमुने महालेखाम नीतिज्ञ सागर कार्यवसम इवगेम पालित रंग भंडार एक्सजाधिक पक्षे महालेखम बरु दिदनाथ समय दवस्यापि साकच्छा करे मुमस्तुति अद सलकोंड सहभागिवेम पिलिबंदु अपि नवतात् लबन समुदारात्री सचिव हमुन बलापुरत्वेन समुगन्ने ओबट सुभरात्रि।